පින්වත් ස්වාමීන් වහන්ස මා කැමති මුලින්ම ගිය සතියේදී කරපු සාකච්ඡාවේදී එහෙම නැත්නම් ගිය සතියේ මාතෘකාවත් තරමක් ස්පර්ශ වෙන විදිහට මේ සතර අගතියෙන් සතර අපායෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ මොකක්ද ස්වාමීන් වහන්ස? ඒ ගැන පැහැදිලි කරගන්නට කැමැතියි. නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අපේ පින්නත් මහත්මයා මතක් කළ විදිහට සතර අපායෙන් නිදහස් වෙනවා කියන්නේ අපේ මේ ගෙවාගෙන යන සංසාර ගමනේ උත්තරීතරම අවස්ථාවක්. උත්තරීතරම අවස්ථාවක් කියන්නේ දවසක් බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකින් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වදාළා පුංචි ගල් කැට හතක් අරගෙන ඉස්සරහින් තිබ්බා. තේල ඉවරලා කිව්වා මේ ගල් කැට හතද විශාල මහ පොළොවේ පස්ත. එතන හිටියේ ස්වාමීන් වහන්සේලා උත්තර දුන්නා, භාග්‍යතුන් වහන්සේ ගල් කැට හත බොහොම පොඩ්ඩයිනේ, මහා පොළොවේ පත් විශාලයිනේ, සංසන්දනය කරන්න බෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා භික්ෂුව කෙනෙක් සතර අපායේ නිදහස් වුණොත්, සම්මා දිට්ඨිය ඇති කරගත්තොත්, සෝතාපන ශ්‍රාවකෙක් වුණොත් එයා සංසාරේ ගෙවපු පව් අර මහා පොළොවේ පස් වගේ කිව්වා. එයාට ඉතිරි වෙලා තියෙන්නේ අර චුට්ටි ගල් කැට හත වගේ බොහොම පොඩ්ඩයි කියලා. ඉතින් බලන්න කොච්චර ලාභයක්ද කියලා අපි. එතකොට ඒ වගේ සම්මා දිට්ඨියක් කෙනෙක් මේ ජීවිතේ කොහොමාරි ඇති කරගත්තොත්, කොහොමාරි කියන්නේ කොහොමාරි කියලා අපිට අමාරු, ඒකට අවශ්‍ය ප්‍රතිපදාව අපේ ජීවිතේ හදාගත්තොත් අපට ඒ ලැබෙන ලාභේ කියලා නිම කරන්න බෑ. තවත් දවසක් බුදුරජාණන් වහන්සේ වදාලා කවුරු හරි කෙනෙක් කියනවා නම් හුල් පාරවල් 300ක් නේ අවුරුදු 100ක් හෙල්ල පාරවල් ඇනලා මේ දුකෙන් නිදහස් වෙනවා කියනවා නම් ඒකට කැමති වෙන්න කිව්වා. එතකොට බලන්න එච්චර දුකක් විඳලත් දුකෙන් නිදහස් වෙන්න බෑ. හැබැයි කෙනෙක් සෝතාපන්න වුණොත් එයා සදහටම සතර අපායේ උපදින අවස්ථාව ගිලිහනවා. එයා අතහැරෙනවා, මඟහරිනවා, නිදහස් වෙනවා සතර අපායේ. එහෙමයි. ඒ උපමාවේ සඳහන් වුණේ හෙල්ලකින් අවුරුදු 100ක් පහර කන එක සැපයි. ඒ හෙල්ල පාරව 100කින් කහලා දුකෙන් නිදහස් වෙනවා නම් ඒකට කැමති වෙන්නේ. කැමති. ඒකත් හොඳයි. ඔව්. يعني කොයිතරම් දුෂ්කර සහ අනික් පැත්තෙන් ගත්තාම ඒක කොයිතරම් වාසනාවන්තද? වාසනාවන්ත. එහෙමයි. ඒ නිසා අපි උත්සාහ කරන්නට ඕන අපට මේ ලැබෙන ජීවිතේ සාමාන්‍යයෙන් අසාමාන්‍ය ජීවිතයක් මේ හම්බ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මනුෂ්‍ය ජීවිතයක් අපි දන්නවා හම්බ වෙන්නේ කලාතුරකින් කියන. ඊට වඩා කලාතුරකින් තමයි මේ බුද්ධ ශාසනය මුණ ගැහෙනවා. ඉතින් ඔය දෙක මුණ ගැහිලා අපට මේ අවස්ථාව මේ ජීවිතේ ඇති කරගන්න හම්බුනොත් මම මුලින් කිව්වා වගේ ඉතාම වටිනවා. කියන්න වචන නැහැ. ඒ වටිනාකම අපිට. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනි ඒ සෝතාපන ශ්‍රාවකෙ බවට පත් වෙන්න ඕමනා කරන පරිසරය අපේ ජීවිතේ හදාගන්න. ඉතින් ඒ සඳහා අපි ඉගෙනගෙන තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් සෝතාපන වෙනකොටම එයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයක් ඇති කරගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම සෝතාපන්න ශ්‍රාවකයාගේ ලක්ෂණ කෙබඳුද කියලා විමසන්න කලින්ද ඔබ වහන්සේ කරපු පැහැදිලි කිරීමත් එක්ක සමහර විට මේ මොහොතේදී ඔබ ශ්‍රද්ධා රූපාහණිය අහම්බෙන් නරඹන්නට පටන් ගත්ත කෙනෙක් වෙන්නද පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ හිතෙනවා දැන් ගෙවල් දොරවල් හදන්න තියෙනවා, ළමයින්ට උගන්වන්න තියෙනවා, තමන්ට යාන වාහන ඒ දේවල් කරගන්න තියෙනවා. ඔය අතරේ ඔය සෝතාපන්න වීමත් අදිෂ්ඨාන කරගන්න පුළුවන්, දෝක කරගන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස? ඇත්තෙන්ම පුළුවන්. ඉතින් ඒක අමාරු වෙන්නේ අපට ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපි හරියට ඉගෙනගෙන තේරුම් ගන්න නැති නිසා. ඉතින් සමහර කෙනෙක්ට බයයි. සෝතාපන්න වුණා කියන්නේ ඒක උඩින් යනවා වගේ. එහෙම නැත්නම් අද්භූත දෙයක් වගේ. ඉතින් බයත් එක්ක මේකට හිත නැමෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා කාරුණික කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ සෝතාපන්න වෙන්න ගිහි ශ්‍රාවකයන්ටත් පුළුවන් කිව්වා.
පැවිදි ශ්‍රාවකයන්ට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ දාල ධර්මයේ පැවිදේට විතරක් අදාළ එකකුත් නෙවෙයි. ගිය අයට විතරක් අදාළ එකකුත් නෙවෙයි. මේ දෙගොල්ලටම සතර පායේ නිදහස් වෙන්න කියපු මගක් තියෙනවා. ඉතින් ඒ නිසා ගිහි ජීවිතේ ගත කරන කෙනෙක්ට මන් දෝසහය වුණොත් බෑ. දැන් මේකට බලවත් උමනාවක් ඕන. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් ධර්මය අහනකොට ඒ අහන කෙනා ළඟ තිබිය යුතු පළවෙනි ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි සුසුසතිය කියලා අපි අහලා තියෙනවා. ඒකට ඒකේ තේරුම තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහන්න ආශාවක් අපිට තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ ආශාව මිනිස්සු තුළ ඒ බුදුරජාණන්ගේ ගුණ අහනකොට ඇති වුණා. දැන් අපි අහලා තියෙන සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේ පළාත්වලට වැඩියා කිව්වට පස්සේ මිනිස්සු කතා වෙන්න ගන්නවා. අන්න අපේ ගමට සාකේ කුලෙන් නික්මිච්ච ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ ඇවැඩලා උන්වහන්සේගේ මෙහෙම කීර්ති ද්‍රාවයක් පැතිරලා යනවා. ඔන්න මිනිස්සු කතා වෙන්න ගත්තා. කතා වෙනවා මේ බුදුරජාණන් වහන්සේට රාගේ නැල්ලු, දේශේ නැල්ලු, මෝහේ නැල්ලු. හරි පුදුමයි ඒ කාලේ. අපිට එච්චර පුදුම වෙන්නේ නැහැ නේද? බුදුරජාණන් වහන්සේට රාග දේශ මෝහ නැහැ කිව්වම අපිට ඒක පුදුමයක් අරුමයක් එච්චර හිතට යන්නේ නැහැ. හැබැයි ඒ කාලේ මිනිස්සුන්ට එහෙම නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩි යකිනුට හරි පුදුමයි. ඒ පුදුමේ විස්තර කරනවා දේශනාව අවසානයේ. ආශ්චර්යම් බන්තේ, අද්භූතම් බන්තේ කියලා තමයි පුදුමෙන් ප්‍රකාශ කරන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අහනකොට එයාට පුදුමයටපත් වෙනවා, විස්මයටපත් වෙනවා. ඒ විස්මයටපත් වෙනත් එක්ක එයාට හරි සතුටක් ඇති වෙනවා. එහෙනම් මේ වගේ බුදු කෙනෙක් දකින්න යන්නේ කොච්චර වටිනවද? ඒ වගේ බුදු කෙනෙක්ගේ බණ අහන්න තියෙනවා කොච්චර වටිනවද? අන්න අර කැමැත්ත සතුට එයාට උපදිනවා. ඒ සතුටින් තමයි ඊට පස්සේ යන්නේ. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළ ඉවර වෙනකොට එතන ඉන්න අය සතර පායේ නිදහස් වෙලා. ඒකට පළවෙනි ලක්ෂණය අද බොහෝ දිනිට නැහැ. ධර්මය අහන්න ආසාවක් නැහැ. ධර්මය අහන්න කැමැත්තක් නැහැ. ඒ අය තමයි බොහෝ විට කියන්නේ අපිට සතර පායේ නිදහස් වෙන්න පුළුවන් ඒත් දන්නේ නැහැ, බැරි වෙයිත් දන්නේ නැහැ. නිදහස් සතර පා සෝතාපන්න වුණොත් හරි වැඩේ වෙන්නේ, ගිහි ජීවිතේ ගත කරන්න බැරි වෙයි. එහි මොකක්වත් නැහැ. සෝතාපන්න වෙනවා කියන්නේම මම අර කිව්වා වගේ බුදුරජාණන් වහන්සේ අර ගුණ හොඳට දැනගෙන විස්මයටපත් වෙලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය ඇති කරගන්න අය. මගේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේම. ඊට පස්සේ ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය ඇති කරගන්න. සංඝ රත්නයේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය ඇති කරගෙන ආර්යකාන්ත සීලේ පිහිටෙනවා. දැන් බලන්න එතකොට ඒ අද කාලේ අපිට තියෙන ගැටලුවට විසඳුම තමයි, හේතුව තමයි අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ආසාවක් නේ. ඒ ආසාව උපදින්නේ නැත්තේ අද ගෙවල් වල බුදු ගුණ කතා වෙන්නේ නැහැ, දහම් ගුණ කතා වෙන්නේ නැහැ, සංඝ ගුණ කතා වෙන්නේ නැහැ, සීලය ගැන කතා වෙන්නේ නැහැ. ඉතින් එහෙව් ගෙදරක බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා බුදුරජාණන් වහන්සේට අවිච්ඡ ප්‍රසාදය ඇති කරගෙන සෝතාපන්න වෙනවා කියන පුදුම දියක් තමයි. ඉතින් ගෙදරක නිතර නිතර බුදු ගුණ කතා කරන්න පුරුදු වුණා නම්, දහම් ගුණ කතා කරන්න පුරුදු වුණා නම්, සංඝ ගුණ කතා කරන්න පුරුදු වුණා නම්, සීලේ වටිනාකම, සතර ආපායේ වැටෙන එකේ ආදීනව කල්පනා කර කතා කරන්න ගත්තනම් අන්න ඒ අයට හිත පහළ වෙනවා. එහෙනම් කොච්චර වටිනවද මේක? සතර ආපායේ නිදහසනේ කොච්චර වටිනවද? එතකොට ඔය සාමාන්‍ය තියෙන ප්‍රශ්න ගැටලු නැති වෙලා යනවා. එහෙමයි. සතර අපායෙන් නිදහස් වෙනවා, එහෙම නැත්නම් සෝතාපන්න වෙනවාය කියන අදිෂ්ඨානය ඇති කර ගැනීමම පවා ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්ට සතුට දෙන කාරණා. බොහෝ දෙයක් එහෙමයි. බොහෝ විට දෛනික ජීවිතයේ මතුවන ගැටලු निराකරණය කර ගන්නත් ඒක හේතුවක් නේද ස්වාමීන් වහන්සේ? ඔව්, අපිට අදිෂ්ඨානය බලවත් වෙන්න එපා. යමකට බුදුරජාණන් දේශනාගෙන ඉර්ධිපාද සංගීත. ඉර්ධිපාද හතරක් තියෙනවා. පළවෙනි එක තමයි ඡන්දේ. දෙවෙනි එක චිත්ත වීරිය. තුන්වෙනි එක චිත්ත, හතරවෙනි වීමාස. ඒකට පළවෙනි එක තමයි සතර අපාය නිදාසෙන කැමැත්තක් ඕන. ඊට පස්සේ සතර අපාය නිදාසෙන උත්සාහයක් තියෙන්න ඕන. සතර අපාය නිදාස වෙන්න අදිෂ්ඨානයක් තියෙන්න ඕන. සතර අපාය නිදාසෙන නුවණින් විමසීමකුත් ඕන. එහෙනම් ඔය ඉර්ධිපාද හතර මුල ඉඳලම වැඩ කරනවා ජීවිතේ. අරහත්ත්වයට පත් වෙනකම් වැඩ කරනවා.
ඒ නිසා ඒ අදිෂ්ඨානයක් ඇති කරගත්ත දෙයක් ලොකු දෙයක් මේ කාලේ. ඇයි ඒ වගේ එකක් නැහැනේ? දැන් කෙනෙක් අපි පැවිදි වෙන්න යනවා කියමුකෝ. පැවිදි වෙනවට කොච්චර විරුද්ධ දඟමැතිද? පැවිදි වෙන්නේ නරක දේවල් කරන්නද? නැහැනේ. සීල් රකින්න, භාවනා කරන්න, සම්මා දිට්ඨිය ඇති කරගන්න, හතර අපාය නිදහස් වෙන කෙනෙක් පැවිදි වෙන්නේ. ඉතින් ඒකට විරුද්ධ නම්, ඒකට අකමැති නම්, එතකොට මේ සමාජෙ පිරීලා තියෙන කාරණත් එක්ක බලනකොට මේ සම්මා දිට්ඨියක් ඇති කරගන්න එක මිනිස්සුන්ට අරුම පුදුම දෙයක් තමයි. ඒ නිසා අරුම පුදුම දෙයක් නෙවෙයි, අපි උත්සාහයක් ගත්තොත් මේ ජීවිතේ මේක සතර අපාය නිදහස් වෙනවා කියන එක හොඳට පින් තියෙනවා අපිට, ගොඩක් දෙයකට පින් තියෙනවා. ඒ අපිට පින් මාදි කියනවා සමහර නේද? එහෙමයි. ඒතර පිනත් ඕනේ අපිට. පිනක විපාකයක් තමයි අපි මේ මනසලෝකෙට ආවේ. හැබැයි පිනට හම් වෙන්න ඕනේ ඉහළම දේ දැන් අපිට හම්බුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මනස ජීවිතය. ඒතර පිනකට ලැබෙන්න ඕනේ ඉහළම දෙයක් වුණා අපිට හම්බුණා. ඊළඟ දේ තමයි තමන්ට ධර්මයේ නුවණින් කල්පනා කිරීමයි කියලා. ඒකත් පිනකට එන්නේ. ඒක තමයි ගොඩ දෙනෙට නැති. ඒක උපද්දව ගන්න පුළුවන් අපි නිතර නිතර පින්දහම් කරමින් බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපදාවේ යෙදෙනකොට අර යෝනිසෝ මානසිකාරය කියන එක අපිට උපද්දව ගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. මේ ජීවිතය තුළදීම සෝතාපන්න වෙමි වෙන්න උත්සාහ ගන්නවා කියන අදිෂ්ඨානය තියෙන පින්වත් පිරිස අපිට බොහෝ විට මුණ ගැහෙනවා. මේ මොහොතේදී මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන පින්වත් මෑණියන් පවා මේ සාකච්ඡාවට පෙර ආතුව ප්‍රකාශ කරනවා වුණා. මේ ජීවිතය තුළදීම සෝතාපන්න වීමේ අදිෂ්ඨානයක් පවතිනවා කියලා. එහෙම අදිෂ්ඨානයක් පිළිබඳව අහන්න ලැබෙන එකත් සතුටක්. දැන් මේ ධර්ම සාකච්ඡාව මාලාවේ අරමුණ වන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරන්නට යෙදුනාසේ ඒ ධර්ම මාර්ගය පිළිබඳව ඡන්දය, චිත්තය, වීරිය, විමර්ශාව ඇති කරන එක. ඒ නිසා සමහර වෙලාවට මේ මහමෙවුනා අසපු සංචිත ආශ්‍රය කරන පින්වත් ඔබ ධර්ම කාරණාගෙන මේ අපි සාකච්ඡා කරන ධර්ම කාරණා මීට කලින් හදාරලා අවබෝධ කරගෙන තියෙනවා වන්නට පුළුවන්. එහෙම අවබෝධ කරගත්ත ඔබට තව තවත් ගැඹුරට යන්නට සහ හුදෙක් මේ සාකච්ඡාව ඔස්සේ ධර්මඥානය ලබන්නට අපේක්ෂා කරන පොදු පින්වත් ඔබ අරමුණු කරගෙන ප්‍රශ්න කීපයක් නගන්නට කල්පනා කළා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අර කලින් පිළිතුරේදී සඳහන් කරන්න යෙදුන ආරේකාන්ත සීලය කියලා. මේ ආරේකාන්ත සීලය සහ සෝතාපන්න ශ්‍රාවකයා අතර තියෙන සම්බන්ධය මොන වගේද? ආරේකාන්ත සීලය කියන්නේ ගිහි කෙනෙක් නම් පංච සීලය. ඊට පස්සේ ශ්‍රාවණය කෙනෙක් නම් දස සීලය. උපසම්පදා කෙනෙක් නම් උපසම්පදා සීලය. ඒකට ඔය තමන් සමාදන් වෙච්ච සීලය කඩන්න නැතුව රකින්න පුළුවන් හැකියාව. ඒකට ඒක ලැබෙන්නේ ඉබේ නෙවේ. දැන් එහෙම ඉබේ ලැබෙනවා නම් සිල්පද රකින්න පුළුවන්කම අපි ඔක්කොටම පුළුවන්ගෙන ඕනේ මේ ආපු සංසාරේ බැලුව. හැබැයි ඒක වෙන්නේ නැත්තේ අර මුල් කරුණ තුන නැති එකේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම, ධර්මයේ කෙරෙහි පැහැදීම, සංඝරත්නය කෙරෙහි පැහැදීම. තුර ඔය තෙරුවන් කරේ පැහැදිච්ච කෙනාට නොසෙල්ලෙන පැහැදීම ඇතිවිච්ච කෙනාගේ අතින් සිල්පද කැඩෙන්නේ. ආන් ඒ කැඩෙන්නේ නැති සීලයට කියනවා ආරේකාන්ත සීලය කියලා. එතකොට ආරේකාන්ත සීලය සෝතාපන ශ්‍රාවකෙක තුල ඇති වුණාට පස්සේ එයාට ඒ සාමාන්‍ය රකින සීලයට තව කරුණු දෙකක් එකතු වෙනවා. ඒකෙන් සිල්පද කැඩෙන්නේ නැහැ යාතුල. ඒක දේශනා කරන මහා චත්තාරීසක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨිය ඇති කරගත් කෙනාට සිල් රකින්න හයියට උපකාර වෙන තව කරුණු දෙකක් එනවා. ඒ තමයි සම්මා වායාමයත් මේ සම්මා සතියත්. එතකොට ඔන්න ඔය කරුණු දෙකත් එක්කම සිල් රකින්නකොට යාත් සිල්පද කැඩෙන්නේ. ඇයි? හොඳට සම්මා දිට්ඨිය තියෙනවා. කුසල් මේව අකුසල් මේව කියලා එයා දන්නවා. එතකොට ආගේ සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනාගේ තුළ කයෙන් යමක් කරනකොට වචනයෙන් යමක් කියනකොට කයෙන් වචනේ නිසිපද කැඩෙන්නේ. එතකොට ආගේ දෙක රකින්නේ කැඩෙන්නේ යනකොට යට සිහිය තියෙනවා. දැන් සම්මා සතිය තියෙනවානේ. ආගේ සම්මා සතියත් එක්ක සිහිය තියෙනවා. සිහිය පිහිටපු ගමන් සිහියත් එක්ක මෙනෝ වීරිය. මේ අකුසලෙන් බේරෙන්න ඕනේ. ඒ නිසා යාගේ තුළ සිල්පද කැඩෙන සම්භාවිතාවය නැතිම වෙලා යනවා.
ඒට ඉස්සල්ල යම් කිසි කෙනෙක් සිල් රකින්නේ ඒ කරුණු තුනෙන් එකතු වෙනද. අපි සිල්පද සමාදන් වෙලා පුළුවන් ඉදිරියට රැකගෙන යනවා. සම්මාදිට්ඨිය ඇතිවිච්ච මොහොතේ පටන් එයාට සම්මාදිට්ඨිය තියෙනවා සිල් රකින්න උපකාරයක් පිණිස. සම්මා සතිය තියෙන උපකාරයක් පිණිස සම්මා වායාමයේ තියෙන. ඒකට ඒ තුනින්ම ලැබුණාට පස්සේ අනුග්‍රහයක් එයා තුළ සිල්පද කැඩෙන්නේ නැතුව යනවා. ඉතින් ආන් ඒක තමයි ආරේකාන්ත සීලය. දැන් බලන්න මේ සතර පාය වැටි වැටි යන ජීවිතේ කෙරෙට්ට සිල්පද පහ කඩන්නෙම නැතුව රකින්න පුළුවන් නම් කොච්චර වාසනාවක්ද. දැන් අපිට අවස්ථාව වෙනකොට කඩන්න සීල්නේ දැන් තියෙන්නේ සාමාන්‍ය. සතෙක් මරන්න නැහැ කියලා හිතාගෙන ඉන්නවා. අවස්ථාව පැටි කඩනවා. කැඩෙන්නේ මොකද අර තෙරුවන් කිරී පැහැදීම මදිකම්. ඒ නිසා අපි හොඳට තෙරුවන් ගුණ දැනගෙන තෙරුවන් කිරී පැහැදුනොත් එයා අතින් තමන්ගේ ජීවිතයේ ගිය සිල්පද කැඩෙන්නේ නැහැ. බලන්න කොච්චර රැකවරණයක්ද. ඉතින් ඒ නිසා අපි ආරේකාන්ත සීලය රකින්න අපි රැකෙන්නේ ආන් ඒ කරුණ මුල් කරගෙන තමයි ආරේකාන්ත සීලය බවට අපේ සීලේ පත් වෙන්නේ. එහෙමයි. ඒ වගේම සෝතාපන්න ශ්‍රාවකයා හඳුන්වන්නටත් ඕනනම් යදන්න පුළුවන්. එහෙම නැත්නම් සෝතාපන්න ශ්‍රාවකයා හැම විටම සම්මා දිට්ඨිය ලැබුවෙක්. සම්මා දිට්ඨියට පත් වූවෙක්. එතකොට ස්වාමීන් වහන්සේ සම්මා දිට්ඨිය පිළිබඳව සූත්‍ර දේශනා ගණනාවකදී සඳහන් වෙනවානේ. මම හිතන්නේ මේ සෝතාපන්න ශ්‍රාවකයා පිළිබඳව ඒ ශ්‍රාවකයාගේ තියෙන ලක්ෂණ පිළිබඳව ඒ සූත්‍ර දේශනා ආශ්‍රය කරගෙන අපි කැමැති දැනගන්න ස්වාමීන් වහන්සේ. එතකොට සෝතාපන්න ශ්‍රාවකයේ තුල තියෙන ඉසලම තේරුම් ගන්න ඕනේ සෝතාපන්න වෙනවා කියන්නේ මොකක්ද. එහෙමයි. එතකොට ඒක අපි කලින් වතාවල ඉගෙනගෙන ඇති. ඒක බුදුරජාන් වහන්සේ ඒ හොඳ ලස්සනට විස්තර කරනවා. දවසක් සාරිපුත්තු මහරහතන් වහන්සේ ගෙන් එක බ්‍රහ්මණයෙක් මං හිතන්නේ ඇවිල්ලා අහනවා සෝතාපන්න සෝතාපන්න කියන කවුද සෝතාපන්න කියන්නේ. එතකොට සාරිපුත්තු මහරහතන් කියන සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නම. පන්න කියන්නේ පැමිණීම. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම සම්මා දිට්ඨියයි කියලා එතන විස්තර කරනවා. ඊට පස්සේ තවත් දේශනාවක සාරිපුත්තු මහරහතන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨිය ඇති කරගත් කෙනෙක් තුළ තිබිය යුතු ලක්ෂණ 16ක් තියෙනවා කියලා. එතකොට ඒ සම්මා දිට්ඨි සූත්‍රය. එතකොට මජ්ක්‍ධිම නිකායේ එක පොත්වහසේ තියෙන මේ සම්මා දිට්ඨි සූත්‍රය. එතකොට සෝතාපන්න වෙච්ච කෙනෙක් ඉස්සලාම ඇති කරගන්න යාගේ අවබෝධය තමයි කුසල් මොනවාද කියලා තේරුම් ගන්නවා. අකුසල් මොනවාද කියලා තේරුම් ගන්නවා. ඒ වගේම කුසල් මුල් අකුසල් මුල් ඔන්න ඔය හතර තමයි ඉස්සලාම කෙනෙක් තේරුම් ගන්න ඕනේ. කුසල් මොනවාද කියලා තේරුම් ගන්නවා, අකුසල් මොනවාද කියලා තේරුම් ගන්නවා, කුසල් මුල් මොනවාද කියලා තේරුම් ගන්නවා, අකුසල් මුල් මොනවාද කියලා තේරුම් ගන්නවා. එහෙමයි. එතකොට කුසල මුල් තමයි අලෝභයත් අද්වේෂයත් අමෝහය. ඒ කියන්නේ ලෝභ නැතිකම, තරහ නැතිකම, ඒ වගේම බය නැතිකම, මෝහය නැතිකම. ඔය හතර තමයි කුසල් මුල්. කුසල් කියන්නේ සතුන් මෙරීමෙන් වැළකීම කුසලයක්. හොරකමින් වැළකීම කුසලයක්. වැරදි කාමසේනේ යෙදීමෙන් වැළකීම කුසලයක්. ඊට පස්සේ බොරු කීමෙන් වැළකීම කුසලයක්. පරස වචනෙන් හිස් වචනේ ඊට පස්සේ කේලාම් කීමෙන් අනුන්ගේ දේවල්ට ආසා කිරීමෙන් තරහා ගැනීමෙන් මිත්‍යා දෘෂ්ටියෙන් වැළකීම කුසල්. ඒතර කුසල් මුල් වලින් තමයි කුසල් උපදින්නේ. අකුසල් මුල් වලින් අකුසල් උපදිනවා. අකුසල් මුල් තමයි ලෝභය, දේශය, මෝහය කියන තුන. ඒතර ඔය තුනෙන් සත්තු මරීම, හොරකම් කිරීම, දැන් ආශාව මුල් කරගෙන සත්තු මරනවා. හොරකම් කරනවා, වැරදි කාමසේ යෙදෙනවා, බොරු කියනවා. දස අකුසල්ම කරනවා. තරහ මුල් කරගෙනත් කරනවා. මුලා වෙලා නොදන්නා කම නිසාත් අකුසල් කරනවා. ඒතර සෝතාපන්න ශ්‍රාවකයා ඉස්සෙල්ලාම තේරුම් ගන්නවා මේව තමයි කුසල්. මේව තමයි අකුසල්. මේව තමයි කුසල් මුල්, මේව අකුසල් මුල්. ඔය හතර බේරුම් කරගත්තට පස්සේ එයාට දැන් සම්මා දිට්ඨිය මුල් වෙලානේ දැන් මේක සිද්ධ වෙන්නේ. එතකොට එයා තුළ වීරිය හොඳට බලපවත් වීරිය වැඩෙන්න පටන් ගන්නවා. වීරිය කියන්නේ අකුසල් දුරු කරන්න කුසල් උපදව ගන්න වීරිය. එතකොට ඔය වීරිය බුදුරජාන් වහන්සේ ක්‍රම හතරක් ඔස්සේ තමයි විස්තර කරන්නේ. මේ වස්සාන සමයේ විශේෂයෙන්ම ඔබේ අපේ දහම් පවස නිවන්නට ක්‍රියාත්මක කරන සාකච්ඡාමය
ධර්ම කතාබහේ අපි තුන්වෙනි වැඩසටහනේ මේ රැඳී සිටින්නේ. අද දිනේදී මේ ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වය දක්වන්නේ ලන්ඩන්හි පදිංචි ඉන්දුලතා කීමුනි මහත්මිය. අපි සතර අපායේ නිදහස් වූ ශ්‍රාවකයාගේ ස්වභාවය හඳුනා ගන්නට උත්සාහ ගනිමින් සිටින්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ විරාමයට පෙර ආතුව සඳහන් කරන්නට යෙදුනා ඒ කුසල් අකුසල් හඳුනාගෙන ඒවා විශේෂයෙන්ම අකුසල් මැඩලීම සඳහා සහ කුසල් වැඩිවීම සඳහා සතර අන්දමක උත්සාහයක නිරත වන්නට ඕනේ කියලා ස්වාමීන් වහන්සේ. ඒ මොනවද ඒ සතර ක්‍රියාමාර්ග? එතකොට ඒ සතර වීරිය තමයි නූපන් අකුසල් නූපදව ගන්න වීරිය කරන්න ඕන. يعني ඉපදලා නැති අකුසල් උපදින් නැති වෙන්න වීරිය කරන්න ඕන. ඊළඟ තමයි උපන් නූපන් කුසල් නෙවෙයි උපන් අකුසල් දුරු කරන්න වීරිය කරන්න. දාපේ සිහිය නැති කමෙන් අකුසල් හට ගන්නවා. ඒ අකුසලේ දුරු කරන්න වීරියක් ඕන. ඊට පස්සේ නූපන් කුසල් උපදව ගන්න. උපන් කුසල් වැඩි දියුණු කර ගන්න. එතකොට ඔය හතර තමයි වීරිය කරන්න තියෙන්නේ. එතකොට වීරිය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ හරියට කඩ ඇණේ වගේ කරත්ති. සම්පූර්ණ නිවන් මාර්ගයේ වීරිය මතමයි පවතින්නේ. එහෙම කිව්වොත් වැරදි නෑ. ඒ කියන්නේ අපට නැත්තම වීරිය දැන් අපි ගිහි ජීවිතේ ගත කරන කෙනෙක් වුණොත් ඒ කෙනාට වීරිය මදිකමෙන් තමයි අර මුලින් කිව්වාගේ ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට වීරිය කියන්නේ කායික වීරිය නෙවෙයි දෙපෙදන. මානසික වීරිය. අකුසල් දුරු කරන්න කුසල් උපදව ගන්න වීරිය. එතකොට ඒක වැඩක් කරන ගමන් කරන්න පුළුවන්. ඊට පස්සේ ගමන් බිමන් යන ගමන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඉරියව් හතරෙන් පුළුවන්. බුදුරජාණන් කියන ඉරියව් හතරෙන් පුළුවන්. වාඩි වෙලා ඉන්නකොට, ඇවිදිනකොට, මේ හිටගෙන ඉන්නකොට, හාන්සියලා ඉන්නකොට ඉරියව් හතරෙන් පුළුවන්. ඉතින් එහෙනම් ගිහි ජීවිතේ ගත කරන කෙනෙකුත් ඔය ඉරියව් හතරෙම තමයි ගත කරන්නේ. පැවිදි කෙනෙකුත් ඔය ඉරියව් හතර. නං ඉරියව් හතරම වීරිය පවත්වන්න පුළුවන් කියලා අපේ ප්‍රකාශයක් නෙවෙයි ඒක. බුදු කෙනෙක්ගේ ප්‍රකාශයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ යමක් වදාලා නම් ඒකේ විදිහමයි කියලා අපේ හිතේ ශ්‍රද්ධාව තියෙන්නේ. නං වීරිය කරන්න අපිට උත්සාහ කළොත් ඕන කෙනෙක්ට පුළුවන් කියලා එකක් තමන් අදහස තියෙන්නේ. මම අකුසල් දුරු කරන්න කුසල් උපදවගෙන වීරියක් ගන්න. ඉතින් ඒක අපි ප්‍රායෝගිකව ගලප ගන්න ක්‍රම තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපි අසරණ කළා නෑ. අපිට හැම උපදේශයක්ම ඇල්පෙනිත්තක් තරම් අපේ වචනින් කියනවා. ඒ දේ පවා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කියලා දෙලා තියෙනවා. එතකොට අකුසල් දුරු කරන්න අකුසලයක් හිතට එනකොට ඒ අකුසලයේ දුරු කරන්න ක්‍රම රාශියක් බුද්ධ දේශනාවල තියෙනවා. එතකොට අන්න ඒවා ප්‍රායෝගිකව පුරුදු කරන්න. එහෙම නැතුව සෝතාපන්න වෙන්න බෑ. අහලා විතරක් බෑ. අහපු දේ මතකෙ තියාගෙන කරන්නත් ඕන. ඒක හරියට ලස්සන උපමාවක් තියෙනවා. ඔන්න කෙනෙක් යනවා මොහොත බලන්න. මොහොත බලන්න ගියාට පස්සේ එතන ඉන්නවා කිමිදුම්කාරයෙක්. මේ කිමිදුම්කාරයා මොකද කරන්නේ? මොහොත පතූලට ගිහිල්ලා මොහොත විස්තර ටික ඔක්කොම බලාගෙන උඩට එනවා. උඩට ආවට පස්සේ ඇවිල්ලා කියනවා අර බලන්න ගිය කෙනාට මම මොහොත පතුලේ මේ වගේ ඒවා දැක්කා. අස්සන මාළු ඉන්නවා, ගල් තියෙනවා, මල් ගස් තියෙනවා. එක එක විසිතුරු දේවල් මොහොත විස්තර කියනවා. ඉතින් ඔන්න උඩ කෙනාට හිතෙනවා මාත් බැලුවනම් හොඳයි මේවා. එයාට හේතු පමණින් බලන්න පුළුවන්ද? බෑ. එහෙනම් එයත් යම් උත්සාහයක් ගන්න ඕනේ. එයත් කිමිදුම් කට්ටලයක් ගන්න ඕනේ. කිමිදෙන්න පුරුදු වෙන්න ඕනේ. පුරුදු වෙලා එයත් මොහොතේ පතුලට පීනගෙන පීනගෙන යන්න ඕනේ. ආන්ගේ ඇතුළට ගියාට පස්සේ එයාටත් පේනවා අර කීපේ ඇත්ත. ඉතින් උඩ ඉඳලා අරයා මොහොත බලන්න නැතුව කිව්වොත් එහෙම ඔය මොහොතේ පතුලේ තියෙන මොනවත් නැහැ කිව්වට ඒක හරියන කතාවක් නෙවෙයි. ඇයි එයා උත්සාහයක් ගන්න නැතුව එමේ කියන්නේ? එහෙනම් කෙනෙක් උත්සාහයක් ගත්තොත් අර කිමිදලා බලනවා වගේ මම සතර අපායේ නිදහස් වෙනවා කියලා උත්සාහයක් ගත්තොත් එයාට ධර්මයේ විරුද්ධයි. එයාට බුදුරජාණන්සේගේ ධර්මයේ කැඩපතක් වගේ කියන කණ්ණාඩියක් වගේ බලබලා ජීවිතේ හදාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි අවංක උත්සාහයක් ගන්න ඕනේ. බොරුවට ආරෝපණයට වැඩක් නැහැ නේද? ඒකට අපි අවංකවම මම මේ සතර අපායෙන් නිදහස් වෙනවා කියන උත්සාහය ගත්තට පස්සේ එයාට පුළුවන් බුදුරජාණන්සේ වදාළ ධර්මයේ හොඳට අහලා
ඉගෙනගෙන කුසල් අකුසල් වෙන් කරගෙන හිතට අකුසලයක් එනකොට ඒ අකුසල ඉවසන්න පාකි. ඒ අකුසලේ දුරු කරන්න බුදුරජාණන් වහන්සේ පහාන සංඥාව කියලා සංඥාවක් කියලා දෙන්නේ. ඒකට ඒ සංඥාව තුළින් තමයි අකුසල් දුරු කරන්නේ. අකුසල් එන්න දෙන්නේ නැතුව රැකගන්න ඉන්ද්‍රිය සංවරයෙන් කියනවා. දැන් බලන්න බුද්ධ දේශන හැම එක ක්‍රම තියෙනවා. ඉන්ද්‍රිය සංවර කිරීමෙන් තමයි අකුසල් එන්න දෙන්නේ නැතුව අපේ හිත රැකගන්නේ. අන්න අකුසල් එන්න දෙන්නේ නැතුව හිත රැකගන්න ඉන්ද්‍රිය සංවර කිරීමෙන්. ඉන්ද්‍රිය සංවර කරගන්න කෙනෙක්ට ඒක පාරම බෑ. හැබැයි එයාට තව උපදේශයක් බුදුරජාණන් දෙනවා. කායානුපස්සනාව තුළ සිහිය පිහිටව ගන්න. ඒකට මේ කය කෙරෙහි හොඳට සිහිය පිහිටවගෙන ඉන්න කෙනාට ඉන්ද්‍රිය සංවර වෙන්නේ නැහැ කියනවා. එහෙනම් අපිට කායානුපස්සනාව ගැනත් ඉගෙන ගන්න වෙනවා. ඒකයි මේ ධර්මයේ ඉගෙන ගන්න නැතුව අර කිමි දෙන්න මොහොතේ පතවලට උඩ ඉඳලා නිකන් කෑ ගහනවා හරියන්නේ නැහැ වගේ. ටික ටික ඇතුළට යන්න ඕනේ බලන්න. ඉතින් ඒ නිසා අපි ඒ සිහිය කාය අනුපස්සනාව තුළ පවත්න්න පුරුද්දක් ඇති කරගන්නවා. ඒකේ භාවනා ක්‍රම 14ක් බුදුරජාණන් කොච්චර කරුණාවක්ද. මේ කය කෙරේ සිහිය පුරුදු කරගන්න ක්‍රම 14ක් බුදුරජාණන් කියලා දී තියෙනවා. ඒකට ආන්ගේ ක්‍රම 14 එකක් හරිය අපි හොඳට පුරුදු කරගත්තොත් ඔන්න පළවෙනි එකෙන් බේරෙනවා. අකුසල් එන්න දෙන්නේ නැති වෙන්නේ හිත රැක ගන්න. හැබැයි අපිට කායానుපසන සිහිය පිටවගෙන බැරුව යන අවස්ථාව වෙන්න පුළුවන්. අර මහානාම සාක්‍ය කියන්නේ නගරෙට යනකොට මගේ සිහිය නැති යනවා කියනවා. ඒකට ඒ වෙලෙට මම මැරුණොත් මොකද වෙන්නේ කියනවා. ඉතින් සිහිය නැති වෙන්න පුළුවන් කෙනෙක්ට. ඒකට මොකද වෙන්නේ අර අකුසල් රින්ගෙනවා අර මේ ජලාශයකට වතුර එනවා වගේ. එතකොට ඔන්න තියෙනවා උපන් අකුසලයක්. හැබැයි මේකත් දුරු කරගන්න ඕනේ. ඉන්ද්‍රිය සංවර කිරීමෙන් තුළින් අකුසල් එන්න දෙන්නේ නැතුව රැක ගන්නවා. අකුසලයක් ආව පහාන සංඥාව පුරුදු කිරීම තුළින් ඒ අකුසලෙ දුරු කරනවා. එතකොට අහන්න පුළුවන් කෙනෙක් කොහොමද පහාන සංඥාව පුරුදු කරන්නේ? නේද? එහෙමයි. එතකොට පහන සංඥාව පුරුදු කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලස්සන සූත්‍රයක් දේදා විතක්ක කියලා. ඕන කෙනෙක්ට පුළුවන්, ගිහි කෙනෙක්ට පුළුවන්. ඒක බය වෙන දෙයක් නෑ මේකට. අය 아무තු දෙයක් නෙවෙයි. ඕන්න බුදුරජාණන් වහන්සේ වදාලා හිතට එනවා කාම සිතුවිල්ල. අපිට සිතුවිලි තුනයි ප්‍රධාන වශයෙන් අකුසල් වෙන්නේ. එකක් කාම සිතුවිලි, එහෙම නැත්නම් තරහ සිතුවිලි, හිංසා සිතුවිලි. ඔය තුනේ එකක් තමයි කැරේ කැරේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා හොඳට සීය පිටවගෙන දැන් සීය ඕනේ නේ මේක. සීයෙන් තේරුම් ගන්නක ඔන්න මට කාම සිතුවිල්ල කටගත්තා. මේ කාම සිතුවිල්ල මට යහපත පිණිස පවතින එකක් නෙවෙයි කියලා ගිහි කෙනෙක් හිතන්න බැරිද? පුළුවන් නිසා. පුළුවන්. මේ කාම සිතුවිල්ල අනුන්ට යහපත පිණිස පවතින එකක් නෙවෙයි. මේ කාම සිතුවිල්ල දෙගොල්ලටම යහපත පිණිස පවතින එකක් නෙවෙයි. ඒ වගේ මේ කාම සිතුවිල්ල නිවන් අවබෝධ කරන්න උපකාරී වෙන්නේ නැති එක. මගේ ප්‍රඥාව දුර්වල කරන එක. ඒ වගේම දුක පැත්තේ තියෙන එකක්. වාක්‍ය 6යි පාඩම් කරගන්න තියෙන්නේ. ඕන පොඩි කෙනෙක්ට, තරුණ කෙනෙක්ට, වයසක කෙනෙක්ට පාඩම් කරගන්න බැරිද? පුළුවන්. පාඩම් කරගෙන දැන් සිහි කරනවා. ඔන්න කාම සිතුවිල්ලක්. තර කාම සිතුවිලි ගිහි කට්ටිය ගොඩක් අකමැතිනේ දුරු කරන්න. හැබැයි දේශ සිතුවිලි දුරු කරන්න කැමතියි. අපි දේශයෙන් පටන් ගමු. එහෙමයි. ලේසිතයි. ලේසිතයි. එහෙමයි. එතකොට දේශයක් ආවට පස්සේ තරහ සිතුවිල්ලක් ආවට පස්සේ කල්පනා කරන අය. ඔන්න මට තරහක් ආවා. මේක නම් මට යහපත වෙනස පවතින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනාවේ හොඳටම විස්තර කරනවා. ඒ විදිහට කල්පනා කරනකොට අර අකුසලෙ දුරු වෙලා යනවා. දැන් බුද්ධ වචනයක් ඒක. අපි හරියට තරහ ආපු හැටි මේක තේරුම් අරගෙන තේරුම් ගනි සිහියේ. නැත්නම් තරහවට පස්සේ තරහ හිතුවිලි නේද හිතේ ඉන්නේ. සිහියෙන් දැනගන්නවා මේක නම් අකුසලයක්. මේ අකුසලේ මට යහපත පවතින්නේ නැහැ. අනුන්ට යහපත පවතින්නේ නැහැ. ඔය විදිහට ওই වාක්‍ය හයි සිහි කරනවා. සිහි කරනකොට අර අකුසලේ දුර වෙලා යනවා. එතකොට යා දන්නවා අකුසලේ දන්නවා. අකුසලේ හටගත්ත දන්නවා. අකුසලයේ දුරු වුණා දන්නවා. දැන් ක්‍රම හතරක් තේරුම් ගන්න බැරිද? පුළුවන්. යාට ලීසින්න පුළුවන්. ඉතින් ඒ නිසා මං කිව්වේ ඒකයි මේක බහැලා බලන්න ඕනේ වතුරට. නැත්තම් බෑ ගොඩ ඉඳලා. තමන්ගේ හිතට එන තරහ සිතුවිලි හොඳට තේරුම් අරගෙන
ඒ තරහ සිතුවිලි, හිංසා සිතුවිලි එන්න පුළුවන්. රාග සිතුවිලි, ඒ සිතුවිලි අකුසල් කියලා තීරුම් අරගෙන. අකුසල් දුරු කරන්න බැහැ තව එකක් ඕනි. ඒ තමයි අකුසලයට බය. නැත්තං ඒ දුරු කරන්නේ නැහැ. ඒතර වීරිය උපදින්නේ බයත් එක්ක. බය උපදිනවා මරණ සතියත් එක්ක. මොන දැන් මම ගොඩක් මේ ලොකු විස්තරය සාරාංශයක් කියන්නේ. වෙලා ටිකක් තියෙන නිසා. ඒතර බයක් උපදින්නේ මරණ සතියත් එක්ක. මේ තරහ සිතවිල්ල මගේ සිතේ තියෙන වෙලාවේ මම මැරුණොත් බුදුරජාණන් වහන්සේ වදාලා එක දේශනාවක ආදිත්ත පරියාය සූත්‍රය යම් කිසි කෙනෙක් තුළ අකුසලයක් හිතේ තියෙන වෙලාවට ඒ මොහොතේ විඥානය පැවැත්වුව අකුසලයේ තුළ විඥානය පවත්වන වෙලාවේ මැරුණොත් එයා එක්කෝ නිරේ එක්කෝ සතරපා මේ තිරිසල් ලෝකෙ කියලා. ඒකට දැන් බලන්නේ බුද්ධ වචනේ අපට විශ්වාසයක් තියෙන්න ඕනේ මේක ඇත්තම්. දැන් තෙරුවන් කෙරේ පැහැදීම ඕනේ. ධර්මයේ කෙරේ විශ්වාසය ඕනේ. සංඝ රත්නයේ කෙරේ විශ්වාසය ඕනේ. නැත්තම් කරන්න බෑ. ඒතර ධර්මයේ විශ්වාස කරවුවට පස්සේ නම් ධර්මයේ තියෙන එකත් එයා විශ්වාස කරනවා. නම් බුදුරජාණන් වහන්සේ වදාළ දේ ඇත්තක්මයි. ඊට පස්සේ විශ්වාසය ඇති කරගෙන දැන් අර මරණය ගැන සිහි කරනකොට අම්මන් මැරුණොත් මොකද වෙන්නේ මට? සතර අපායනේ. ඔන්න බය උපදිනවා. බයත් එක්කම කැමැත්ත උපදිනවා මේ අකුසලයේ දුරු කරන්න. ඔන්න වීරිය උපදිනවා. වීරිය කරනකොට අර අකුසලයේ බැහැර වෙලා ගියොත් එයාට අප්‍රමාණ සතුටක් විඳින්න පුළුවන්. ඇයි සතුට විඳින්න පුළුවන් කියන්නේ? දැන් බලන්න අකුසලයක් හට අරගෙන ඒ අකුසලයේ දුක පිණිස පවතින දෙයක් කියලා තීරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමය කරලා ඉවර වෙලා ඒ අකුසලේ දුරු වුණොත් පුදුම සහනයක් තියෙන්නේ. ඒ සහනයත් එක්කම හිත පහදිනවා තවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහිම හිත පහදින්නේ. ඒ අකුසලේ දුරු වෙනවත් එක්කම බුදුරජාණන් වහන්සේ කෙරෙහිම හිත පහදින්නේ. ඇයි පහදින්නේ? බුදුරජාණන් වහන්සේ කිව්වා අකුසල් හටගන්නවා අපේ හිතේ. ඒ අකුසලේ හටගත්තට පස්සේ ඒක දුරු කරන්නේ මෙහෙමයි. ඒ ක්‍රමේ මං කළා. කරපු දේ හරි ගියානේ. දැන් අපිට වැඩක් හරි ගියෝ සතුටක් නැද්ද අපි කරපු? ඉතින් ඒ වගේ අකුසලේ දුරු වුණාට පස්සේ ඒක හරි ගියොත් අන්න හිත පහදිනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඇත්තක්නේ කියලා තියෙන්නේ. එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේ අරහං රාගදේශ නැතුව මේක කියලා තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ගුරුවරයෙක් නැතුව මේක කරලා තියෙන්නේ. ගුරු ඊට පස්සේ අවබෝධයෙන් යුක්තව මේක කියලා තියෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ ටික හිත පහදිනවා. ශ්‍රද්ධා විස්තර ස්ථීර වෙනවා. දැන් ඉස්සෙල්ලා ස්ථීර නැතුව ඉන්න පටන් ගත්තේ. අකුසලේ ආවා හරියටම නෑ දැන් හිතේ. අකුසලේ දුරු වේදෝ නැද්දෝ කියන දෙගිඩියා වෙන්නේ පටන් ගන්න. ඒක තමයි සැකය කියන්නේ. ඒකට ඒ සැකය ප්‍රහාණය වෙනවා අර අකුසලේ දුරු වෙනවා තමන්ම දැක්කට පස්සේ. ආන් ඒ කෙනාට තමයි අකුසලේ දුරු වුණාට පස්සේ අකුසලේ දුරු වෙනවා තමන් තුළින් දැක්කොත් බුදුරජාණන් වහන්සේ කිරි තව පහදිනවා යාට. ධර්මයේ කිරි පහදිනවා. සංඝ රත්නයේ කිරි තිත පහදිනවා. ඇයි සංඝ රත්නයේ කිරි හිත පහදින්නේ? එහෙනම් මේ රාග දේශ දුරු කරපු ශ්‍රාවකෝ තමයි මේ මේක කළා තමයි මේ අරහත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඕන්න සංඝ රත්නයේ කිරි තිත පහදිනවා. සීලේ පිටන්නේ නැද්ද එතකොට? සීලේ කැඩෙන්නේ නැහැ යාතුල. ඇයි කැඩෙන්නේ නැත්තේ? එයා දැන් සිල්පද ගැන දැන් එයාගේ සිල්පද කැඩෙන්නේ එක්ක කාමසිතුවිල්ලකින්, එක්ක තරහසිතුවිල්ලකින්, එක්ක මුලාවකින්, හිංසාවකින්. එතකොට ඒ අකුසල එනකොට ඒ මොහොතෙම දුරු කරනවා නම්, රාගේ දුරු කරනවා නම් හට ගන්නකොටම රාගේ මුල්ලලා කැටු සිල්පද කැඩෙන්නේ නැහැ යාගේ. දේශේ හට ගන්නකොටම දේශේ මොහොතෙම දුරු කරනවා නම් දේශයෙන් හට ගන්න සිල්පද කැඩෙන්නේ නැහැ. හිංසා වෙනකොට හිංසාසිතුවිල්ල හඳුනන ඒක එවලෙම දුරු කළොත් හිංසා මුල්ලලා කැඩෙන සිල්පද කැඩෙන්නේ නැහැ. එහෙනම් සීලී ස්ථාවර වෙන්නේ නැද්ද? ආරේකාන්ත සීලී පිහිටනවා. දැන් බලන්න එහෙනම් අපි මේක ප්‍රායෝගික පුරුදු කරන්න ඕන. පුරුදු කිරීම තුලින්මයි ප්‍රතිඵල ලබා ගන්න තියෙන්නේ. නැත්නම් අපි ප්‍රාර්ථනා කරා කියලා මේක හරියන්නේ නැහැ. අර උපමාමයි නිතර අපි හි කරන්න ඕන. මේ අර මේ සාමාන්‍ය කතාවක තියෙන්නේ පීනන්න පුරුදු වෙන්න වතුර බහින්න ඕන කියන. ඉතින් ඒ වගේ තමයි මේ ධර්ම මාර්ගයෙන් ප්‍රතිඵල ලබා ගන්නම් මේ තුල අපි ඉන්න ඕනේ ජීවිතේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෝ ජීවිත පරිත්‍යාගයෙන් හිටිය කියලා විස්තර කරන්නේ. කෙලෙස් තවන වීරියෙන් අප්‍රමාදීව
ජීවිත අපේක්ෂාව අත්හැරලා මේකට ධර්මයට ඇසුරුන. ඉතින් මොන තරම් වීරියක් තියෙන්නේ නැද්ද ඒකට? ඉතින් අපිට මම නම් කියන්නේ වීරියෙන් ඇල්පිනිත්තක්වත් අද නෑ අපිට. ඉතින් ඒක මුල් කරගෙන වීරිය නැතුකම අපි තුළම තියාගෙන අපි කිව්වොත් මේ ජීවිතේ මාර්ගඵල ලබන්න බෑ. මේක බය හිතෙනවා. ඒ වගේ කතන්දර කිව්වොත් ඒක ගැලපෙන්නේ නැති එකක්. බුදුරජාණන්සිටත් නිගාවක් ඒක. නේද? ඒ නිසා හොඳ උත්සාහයක් ගන්න ඕනි. වීරිය අකුසල් දුරු කරන්න කුසල් උපද ගන්න. ඔය එක ක්‍රමයක් කිව්වම. තව ක්‍රම ගොඩක් තියෙනවා. මේ අකුසල් දුරු කළ කුසල් උපදව ගන්න. ඒකට අපි එහෙනම් නිතර නිතර සූත්‍ර අධ්‍යයනය කරන්න. සූත්‍ර දේශනාවල මේ අකුසල් දුරු කළා කුසල් උපදව ගන්න ක්‍රම ඕන තරම් තියෙනවා. තව අපිට වෙලා තියෙනවා තව ඕනම් කියන්න පුළුවන් ඉස්තර. එහෙමයි. ස්වාමීන් වහන්සේ අද දිනේදී දැන් අපි සෝතාපන්න ශ්‍රාවකයාගේ ස්වභාවය හඳුනා ගන්නට උත්සාහ ගන්න නිසා දැන් ඔබ වහන්සේ කරපු මේ පැහැදිලි කිරීමේදී අපිට හිතෙන්නේ දැන් අර අපෝහකය කියලා කියන්නේ කියන්නේ දැන් එක පැත්තකින් සෝතාපන්න වෙන්න නම් මේ කියපු ලක්ෂණ වඩන්න ඕනේ. අනිත් එක ඊ සෝතාපන්න උනායින් පස්සේ මේ ලක්ෂණ පවතිනවා. එහෙම ස්වභාවයක් තියෙනනේ ස්වාමීන් වහන්සේ. ඔව්. සෝතාපන්න වෙන්න ඕනි කෙනා මේ සද්ධර්ම ශ්‍රවණයයි කල්යාණ මිත්‍ය ඇසුරයි. ওই දෙක පුරුදු කරන්න ඕනේ. ඒ දෙකෙන් නේ අපිට බාහිරින් ධර්මය ලැබෙන්නේ. ඒතර ඒ දෙක පුරුදු කරනකොට ඒ දෙක පුරුදු කිරීමේ ප්‍රතිඵලයක් ඇති. ඒකෙන් ප්‍රතිඵල ගන්න යාට යෝනිසෝමනසිකාරය. ඒ යෝනිසෝමනසිකාරය කියව මේකත් බයයිනේ වචනේ. ඉතින් ඒක තමයි මම අර ඉස්සෙල්ලා පැහැදිලි කළේ. අකුසලයක් ආවට පස්සේ ඒ අකුසලයේ දුරු කරන්න කල්පනා කරන එක තමයි යෝනිසෝමනසිකාරය කියන්නේ. ඊට පස්සේ ධම්මානුදම් පටිපදාව ඊළඟ එක. ඒතර ධම්මානුදම් පටිපදාව කියන්නේ අකුසල දුරු කරන වැඩපිළිවෙල ඊදිමින් ඉන්නවා. ඊතර කල්යාර මිත්‍ය ඇසුරත් සද්ධර්ම ශ්‍රවණයත් යෝනිසෝමනසිකාරය ධම්මානුදම් පටිපදාව. ඔය හතරින් මේ ධර්මාර්ගයේ පුරුදු කරගෙන යනවා. පුරුදු වෙච්ච හැටිය පුරුදු කරගෙන යනකොට අර ප්‍රතිඵලයට හම්බ වෙනවා. හම්බ වෙනකොට මේ අර කරුණමයි තව දිනු වෙන්නේ. ඇයි කල්යාණ මිත්‍රයා කරේ තව පහදිනවා. ධර්මයේ කරේ තව පහදිනවා. යෝනිසෝමනසිකය තව දිනු කරගන්න. ධම්මානුදම් පරය තවත් ඇති කරගන්න. එතකොට ඒ ධර්මාර්ගයේ පුරුදු කර ගැනීම තුළින් තවත් මේ ධර්මයේ කරේම පහදිනවා මිසක් අපහැදීමක් එහෙට ඇති වෙන්නේ නැහැ. එහෙමයි. ස්වාමීන් වහන්සේ අර සම්මා දිට්ඨි නමින් සූත්‍ර දේශනාවක්ම අන්තර්ගතයිනේ ස්වාමීන් වහන්සේ. දැන් ඒ හරහා කොහොමද පැහැදිලි කරන්නේ සෝතාපන්න ශ්‍රාවකයාගේ ගතිගුණ ස්වභාවය? එතකොට අපි ඔය මුලින්ම විස්තර කරේ පළවෙනි එක. ඒකේ ක්‍රම 16ක් තියෙන ඒ සූත්‍ර දේශනාව. දෙවෙනි එක තමයි දැන් පළවෙනි එක කුසල් අකුසල් වෙන් කරගෙන ඒ කුසල් අකුසල් දුරු කරන්න කුසල් උපදව ගන්න වීරිය කරලා ඒක තේරුම් ගැනීම. දෙවෙනි එක ආහාර වර්ග හතර ගැන දැනගන්න ඕන කියනවා. ඊට පස්සේ ආහාර හතර හට ගන්න විදිය. ආහාර නැතිවීම, ආහාර නැති වෙන මාර්ගය. ඔය හතර දැනගන්න ඕන කියනවා. ඊට පස්සේ විස්තර කරනවා ඊළඟ එක. ඒක විස්තර කරනවා දුක ගැන දැනගන්න ඕන. දුකේ හට ගැනීම, දුකේ නැතිවීම, දුක නැති වෙන මාර්ගය. ඔය චතුරාර්ය සත්‍ය ගැන යට තේරුමක් තියෙනවා. ඒක තේරුම් ගැනීම සම්මා දිට්ඨිය. ඊට පස්සේ පටිච්ච සමුප්පාදයේ අංග 12ම විස්තර කරනවා. පටිච්ච සමුප්පාදය අපි අහලා තියෙනවා. ඊළඟ යා දැනගන්න ඕනේ ජරා මරණ කියන්නේ මොකද්ද? ජරා මරණ හටගන්නේ මොකෙන්ද? ජරා මරණ නැතිවන්නේ කොහොමද? ජරා මරණ නැති වෙන මාර්ගය. ඔය හතර තේරුම් ගත්ත සම්මා දිට්ඨිය ඇති කරගත්තා. ඊට පස්සේ ඉපදීම කියන්නේ මොකක්ද? ඉපදීම හටගන්නේ කොහොමද? ඉපදීම නැතිවීම මොකද්ද? නැති වෙන මාර්ගය මොකද්ද? ඔය හතර තේරුම් ගන්න කියනවා. ඊට පස්සේ ඉස්තර කරනවා භවය කියන්නේ විපාක නිසා කර්ම සකස් වෙන කියන්නේ මොකක්ද? ඒ භවයේ සකස් උපදින්නේ කොහොමද? භවයේ නැතිවන්නේ කොහොමද? භවයේ නැති වෙන මාර්ගය. ඔය හතර. ඒකට ඔය විදිහට පිළිවිලින් තියෙන පරිසම්පාද ඔක්කොම. ඊට පස්සේ උපාදාන. උපාදාන හටගන්නේ කොහොමද? උපාදාන නැති වෙන්නේ කොහොමද? උපාදාන නැති වෙන මාර්ගය මොකද්ද? ඊට පස්සේ තණ්හාව. තණ්හාව හටගන්නේ කොහොමද? තණ්හාව නැතිවන්නේ කොහොමද? තණ්හාව නැති වෙන මාර්ගය මොකද්ද? ඊට පස්සේ විඳීම. ඊට පස්සේ ස්පර්ශය. ඊට පස්සේ ආයතන හය. ඊට පස්සේ නාම රූප. ඊට පස්සේ විඥානෙ. ඊට පස්සේ සංස්කාර. ඊට පස්සේ අවිද්‍යාව. ඊට පස්සේ ආශ්‍රව.
ඔය ක්‍රම ටික ඔක්කොම ඔකෙන් එකක් දැනගත්තොත් අපි කියමු විඳීම කියලා. විඳීම කෙනෙක් දැනගත්තොත් විඳීම හටගන්න ස්පර්ශයෙන් කියලා දැනගත්තොත් විඳීම නැති වෙන ස්පර්ශය නැතිවීමෙන් විඳීම නැති වෙන ක්‍රමී ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔය හතර කෙනෙක් අවබෝධ කරොත් සම්මා දිට්ඨිය යුක්තයි කියන්නේ. දැන් බලන්න එක කරුණක් උදෙසා ගොඩාක් බුදුරජාණන් වහන්සේ ක්‍රමේ නම් කියලා දීලා තියෙනවා. එතකොට දැන් අපි ආහාර වර්ග හතර ගැන ගත්තොත් එන්නේ ඒ ආහාර වර්ග හටග ආහාර වර්ග හතර තියෙනවා. එකක් තමයි කබලින්කාර ආහාර අපි කන බොනේ. ඊට පස්සේ තියෙන ස්පර්ශ ආහාර. ඊට පස්සේ විඥාන ආහාර මනෝ සංචේතන ආහාර. ඔය ආහාර වර්ග හතර තියෙනවා. ඔය ආහාර වර්ග හතර ගැන යට අවබෝධයක් තියෙන්න ඕන. මේ ආහාර වර්ග හටගන්නේ තණ්හාවෙන්. ආහාර වර්ග නැතිවන්නේ තණ්හාව නැති වෙමින්. ආහාර වර්ග හතර නැති වෙන ප්‍රතිපදාව ආරියෂ්ටයි මාල්. ඔය හතරය අවබෝධ කරගත්තොත් සම්මා දිට්ඨියෙන් යුක්තයි. ඒකට බලන්න එනම් ඒ ආහාර ගැන අපි ඉගෙන ගන්න ඕනේ හොඳට. එතකොට ආහාර නිසා ආහාර මුල් වෙලා අපේ ජීවිතේ පැවැත්ම සකස් වෙන විදිය. ඒක හටගන්නේ තණ්හාව නිසා කියන එක. තණ්හාව කියන්නේ අපේ ආසාව. එහෙන් බලන රූප, ශබ්ද ඔය ආසාව මුල් කරගෙන තමයි ආහාර වර්ග හටගන්නේ. එතකොට ඒ ආසාව නැති වෙමින් ආහාර වර්ග නැති වෙලා යනවා. හතරම ඒ ආහාර වර්ග හතර නැති වෙන මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක හැම එකකටම එකම ප්‍රතිපදාවක් බුදුරජාණන්ස කියලා දෙනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි සම්මා දිට්ඨිය ඇති කරගන්න තියෙන එකම මාර්ගය. ඇයි පියවර 16ම තියෙනවා අවසානයේ මේ ආහාර වර්ග හතර අවබෝධ වෙන්නේ සම්මා දිට්ඨිය යන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊට පස්සේ චතුරාර්ය සත්‍යය ඒ කියන්නේ දුක ගැන දුකේ හට ගැනීම තණ්හාව දුකේ නැතිවීම තණ්හාව නැතිවීම දුක නැති වෙන මාර්ගය ආරය එතනත් ආරය ස්ථයි මාර්ගය තමයි ප්‍රතිපදාව. ඊට පස්සේ ජරා මරණ ගත්තොත් ජරා මරණ හටගන්නේ ඉපදීම නිසා. ඉපදීම නැතුණු ජරා මරණ නැහැ. දැන් බලන්න එහෙනම් පටිච්ච සමුප්පාදයේ තේරුම් ගැනීමත් සම්මා දිට්ඨිය ඇති කරගන්න එහෙනම් උපකාරක ධර්මයි. හේතුඵල හැටියට මේ ජීවිතේ දකින්න ඕනේ. දැන් අර මං කිව්ව මුලින් කියපු උදාහරණ බලන්න. දැන් අකුසලයක් හිතට ආවට පස්සේ ඒ අකුසලේ හටගන්න හේතුවක් නිසා ඒ තමයි කාමසිතවිල්ලක් හරි පටිඝ නිමිත්තක් හරි තරහා ඇති වෙන අරමුණක් හරි. එතකොට හේතුව නිසා ඔන්න අකුසලේ හටගත්තා. ඒ අකුසලේ දුරු කරන්න සම්මා සංකල්පය තමයි පුරුදු කරන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක්. නික්කම්ම සංකල්පය. ආන් ඒක පුරුදු කරනකොට අකුසලේ නැති වෙනවා. එහෙනම් ඔන්න මේ අකුසල් දුරු කරන්න තියෙන මාර්ගය අපි පුරුදු කරන්න ඕනේ. ඒකත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති. ඉතින් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් කරගෙන තමයි මේ සම්මා දිට්ඨිය ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීමනේ. සම්මා දිට්ඨිය කියන්නේ. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන තියෙන්නේ අර කරුණු ටික ඒ කියන්නේ කල්යාණ මිත්‍යා ඇසුරත් ඒ සද්ධර්ම ශ්‍රවණ යෝනිසමයි ඔය ටික ඔක්කොම මුල් කරගෙන. එතකොට මේ ආහාර වර්ග හතර හොඳට දැනගෙන ආහාර වර්ග හටගන්නේ තණ්හාවෙන් කියන එක. ඒ තණ්හාව නැති වෙන ක්‍රමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා හොඳට තමන්ට අවබෝධ වුණොත් එයා සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනෙක්. සතර පහ නිදහස් වෙච්ච කෙනෙක්. ඔය වගේ බුදුරජාණන් වහන්සේ තව ක්‍රම කියලා දීලා තියෙනවා. සම්මා දිට්ඨිය ඇති කරගන්න. තව එක දේශනාවක තියෙනවා. දැන් ඒව කියනකොට බයයි මිනිස්සු. ඇයි මේ මහා ගැඹුරු එකක් වගේ නේ ආහාර වර්ග හතර කිව්වොත් හරි ගැඹුරු දෙයක් වගේ නේ. එහෙමයි. ඊට පස්සේ පංච උපාදානස්කන්ධේ පටිච්චසමුප්පාදික හරි අමාරු ගැඹුරුයි වගේ. දැන් විඳීම කියන එක ගත්තොත් ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් එක. අපිට ඇති වෙන සැප වේදනා. අපිට ඇති වෙන දුක් වේදනා. අපිට දුක් සැප රහිත වේදනා ඇති වෙනවා. එතකොට ඒ විඳීම් තුන හොඳට තේරුම් ගන්න උත්සාහයක් ගන්න ඕන කියන. එතකොට තේරුම් අරගෙන කොහොමද කරන්නේ? ඒක බුදුරජාණන්සේ ගේලඤ්ඤ සූත්‍රය විස්තර කරන විඳීම අවබෝධ කරන විදිය. එතකොට ඔන්න විඳීම හටගත්තට පස්සේ එයා ඉස්සෙල්ලම තේරුම් ගන්නවා කියන ඔන්න මට දැන් සැප වේදනාවක් හටගත්තා. දැන් සැප වේදනාව කියන්නේ ඇහෙන් ලස්සන රූපයක් බැලුවකින් අවිචිත්ත බල බල ඉන්නවා. මොහොත බලන්න ගියා. එක එක ප්‍රේමනාව රූපයක් ඇහෙන් බලනවා. බලනකොට අපිට ඇති වෙනවා සැපසහගත විඳීම. ස්පර්ශය. ඒ සැපසහගත ස්පර්ශය කියන්නේ ඇහැයි රූපයි විඥානය එකතු වීම.
එතකොට ඇහැයි රූපයි ඇසයි ලස්සන රූපේ විඥාන එකතු වෙනවා. ඒ තුන එකතු වෙන ස්පර්ශය. ස්පර්ශය නිසා ඇති වෙන විඳීම. ඔන්න එතකොට සැපසහගත ස්පර්ශයක් නිසා සැපසහගත විඳීමක් හටගත්තා. ඒක එයා සිහියෙන් දැනගන්නවා. ඔන්න දැන් මට මේ රූපේ බලපු නිසා සැප වේදනාවක් හටගත්තා. මේ සැප වේදනාව නම් හේතු සහිතවයි හටගත්තේ, හේතු නැතුව නොවේ. දෙවෙනි පාර කල්පනා කරනවා. දැන් කල්පනා කරන විදිහ. ඔන්න දැන් මට සැප වේදනාවක් ඇති වුණා. මේ සැප වේදනාව හේතුවක් නිසා හටගත්ත, හේතු නැතුව නොවේ. ඊට පස්සේ ආ කල්පනා කරන මොකද්ද හේතුව හොයාගෙන යනකොට පුතජන කෙනෙක්ට නම් හම් වෙන්නේ එක එක උත්තර. මේ සැප වේදනාවක් හටගත්තොත් ඒ සැප වේදනාව හටගන්න එක එක හේතු මතක් වෙනවා. හැබැයි ආර්ය ශ්‍රාවකයට මතක් වෙන්නේ ස්පර්ශයක්මයි. මේ සැප වේදනාව හටගත් ස්පර්ශයක් මුල් වෙලා සැපසහගත ස්පර්ශයෙන්. එහෙනම් මේ සැපසහගත ස්පර්ශ හේතු නිසා නම් හටගත් ඒක නිත්‍ය එකක් වෙන්න බෑ. නෑ, ඒක අනිත්‍යයි. යප අනිත්‍ය ස්පර්ශයෙන් හටගත් විඳීමත් අනිත්‍යයි. අන්න අනිත්‍ය සංඥාවේ අපුරුදු කරනවා. එහෙනම් මේ ස්පර්ශයත් අනිත්‍යයි, විඳීමත් අනිත්‍යයි. ඒකේ සිහි කරගෙන සිහිගෙනට අනිත්‍ය තුල යාගේ හිත පිහිටනවා. ඊට පස්සේ ඔන්න යාට දුක් වේදනාවක් හටගන්නවා. දුක් වේදනාව හටගත්තට පස්සෙත් ඒ දුක් වේදනාව යා තේරුම් ගන්න ඔන්න මට දුකක් හටගත්තා. ඒ ගොඩාක් දුක් වේදනා හටගන්න බැන්නට පස්සේනේ කවුරු හරි තමන් කැමති දෙයක් නොලැබුණාට පස්සේ, කවුරු හරි මැරුණාට පස්සේ, කවුරු හරි ගැහුවාට පස්සේ, බැන්නට පස්සේ බොහෝ දුක් වේදනා හට ගන්නවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා, ඒ දුක ආවට පස්සේ කල්පනා කරන්න කිව්වා, මේ දුක හටගන්නේ හේතුවක් නිසාමයි. ඒ හේතුව හොයාගෙන යන ආර්ය ශ්‍රාවකයා. ලස්සනට විස්තර කරන සල්ල සූත්‍රයේ දුක් වේදනාවක් ආවට පස්සේ පුතජන කෙනෙක් හොයන්නේ කාමයන් කියනවා. දුකෙන් නිදහස් වෙන්න. ඊට පස්සේ ඒක ලස්සනට විස්තර කරන දුකෙන් නිදහස් වෙන්න දැන් දුකත් එක්කම හටගන්නේ පටිගය කියන අනුසය අපිටුල. ඒ අනුසය වන්න හිතේ වැඩ කරනවා. දැන් දුකෙන් නිදහස් වෙන කාම අරමුණ හොයන්නේ. එතකොට එයාට රාග අනුසය වැඩ කරනවා. හරි ලස්සනට විස්තර කරන දේශනාවේ. එතකොට මොකද වෙන්නේ? දෙයා ලස්සන දැන් දුක නැති කරගෙන ලස්සන දැන් මොහොත බලන්න යන සමහර දුකක් ආවට පස්සේ සත්වත්ව බලන්න යනවා. ඇහැ පිනවන දෙයක් බලන්න මාසෙක චිත්‍රපටියක් බලන්න පටන් ගන්නවා. ඒකෙන් තමයි අර දුක නැති කරගන්න හොයන්නේ. එතකොට මොකද වෙන්නේ? සැපේ ලස්සන ප්‍රියමනාප රූප බලන්න මාසෙනකොට ඒ මුල් වෙලා රාගයේ කියන අනුසයා තුළ වැඩෙනවා. නිදහස් වෙන්නේ නැහැ මේකෙන්. ඊට පස්සේ ප්‍රියමනාප ශබ්ද අහන්න පටන් ගන්න. තමන්ගේ ඇතුළතී ආස කරන සින්දු අහන්න පටන් ගන්න දුකක් ආවට පස්සේ. දුක නැති කරගන්න. එතකොට මොකද වෙන්නේ? ඒකට ඇල්ල යනවා, රාගානුසය වැඩ ගන්නවා. ඊට පස්සේ ආ දුක නැති කරගන්න ප්‍රියමනාප සුවඳ වර්ග පාවිච්චි කරනවා. තමන් කැමති සුවඳ වර්ගයකට ආස කරනවා. ඒකෙන් සුවඳක් විඳලා සතුටක් උපදවන අර දුක නැති කරගන්න උත්සාහය ගන්නවා. එතකොට රාගමසේ වැඩ ගන්න. ඊට පස්සේ දුක නැති කර ගන්න හොඳ රස මිහිරි කෑම කන්න පටන්, දිව පිනවන්න පටන් ගන්නවා. දැන් ඕව වෙන්නේ නැති දේවල් නෙවෙයි. දැන් ඕක සූත්‍රෝ විදිහට තිබ්බට ප්‍රායෝගික අපි ගත්තොත් හැම ගෙදරකම හැම මිනිස්සෙටම පුතජන සෑම කෙනෙක්ටම ඔය පහෙන් එකක්මයි තෝරගන්නේ. එහෙම නැති වෙන්න බෑ. එහෙමනම් බුදුරජාණන්ගේ ධර්මයේ වැරදි වෙන්න ඕනේ. ඊට පස්සේ කෙනෙක් හොයනවා මිහිරි පහස මේ දුක නැති කරගන්න. එතකොට මොකද වෙන්නේ? ඒ මුල් වෙලා රාගය කියන අනුසය වැඩ කරනවා. දැන් බලන්න විඳීම තේරුම් ගන්න බැරි වුණොත් අමාරු වැටෙන හොඳටම. කාමයන් පස්සේ හිත ගිහිල්ලේ කාමයන් ඔස්සේ සතුටක් උපදවගෙන අර දුක නැති කරගන්න මාසි ගන්න. හැබැයි එයාගේ දුක නැති වෙන්නේ නැහැ. ඇයි? අර රාගය කියන අනුසය ආයෙ වැඩ කරනවා හිතේ. ඒකෙන් ආයෙ වැට කනවා. ඊට පස්සේ බුදුරජාණන්සේ වදාලා දැන් මෙයා මේ කාමයේ වේදනාවේ හටගන්න විදිහ දන්නෙත් නැහැ. නැති වෙන විදිහ දන්නෙත් නැහැ. ආස්වාදය දන්නෙත් නැහැ. ආදීනව දන්නෙත් නැහැ. නිස්සාරණය දන්නෙත් නැහැ. මුලාවෙන් නෙලා අවිද්‍යාව කියන අනුසේ වැඩ කරනවා යාත. අනුසේ තුනක් වැඩ කරනවා. විදීම තේරුම් ගන්න බැරි වුණාට පස්සේ සාමාන්‍ය සී ලෝකේ බොහෝ දෙනෙක්
බොහෝ දෙනෙක්ට කියන වචනේ කියන්න තියෙන පුතර්ජන. බොහෝ පුතර්ජන සත්‍යයන්ට මිනිස්සුන්ට සිද්ධ වෙන ක්‍රියාවලිය බුදුරජාණන්සෝ විස්තර කළේ. ඊට පස්සේ ඔන්න දැන් මේ වේදනාවල්ගේ මොකක්වත් දන්නේ නැහැ. අවිද්‍යානුසයත් වැඩ කරනවා. බුදුරජාණන්සෝ වදාලා එයා රාගානුසයෙන්, පටිගානුසයෙන්, අවිද්‍යානුසයෙන් බැට කරන නිසා දුකෙන් නම් නිදහස් වෙන්නේ නැහැ කියලායි මං කියන්නේ කියන. හැබැයි ඔන්න දැන් බලන්න ආර්ය ශ්‍රාවකයා කරන දේ. දැන් විඳීම තේරුම් ගත්තට පස්සේ දුක් වේදනාව ආවට පස්සේ එයා කාමයන් හොයන්නේ නැහැ. එයා කල්පනා කරනවා කියනවා මේ දුක හටගත්තේ හේතුවක් නිසාමයි. මේ හේතුව දුක්සහගත ස්පර්ශය. මේ ස්පර්ශය ඇති වුණේ ඇහෙන්නම් ඇහැ මුල් කරගෙන එයා අනිත්‍ය වශයෙන් සිහි කරන ගන්නවා. දැන් ඇහෙන් රූපයක් දැකලා නම් මේ දුක් වේදනාව හටගත්තේ. කනෙන් ශබ්දයක් අහලා නම් මේ දුක් වේදනාව හටගත්තේ. එයා මේ කන අනිත්‍යයි, කනට ඇහෙන ශබ්දය අනිත්‍යයි, කනේ විඥානය අනිත්‍යයි, කනේ ස්පර්ශය අනිත්‍යයි, කන මුල්ල ඇතුළේ තියෙන මේ විඳීමත් අනිත්‍යයි. දැන් මේක කරලා කරන්න ඕන එකක්ද නිකන් අහලා සෑමකටපත් වෙන්න ඕන එකක්ද? කලයුත්තක් ස්වාමීන් වහන්සේ. කරන්න ඕන එකක් ඉරියව් හතරම කරන්න කියලා බුදුරයන් ආශිර්වාදාලා. ඒ ඉරියව් හතරම වීරිය පවත්වන කෙනාටයි කෙලෙස් තවන වීරියෙන් යුක්ත කෙනා සීයෙන් යුක්ත කෙනා කියලා කියන්නේ කිව්වා. එතකොට දැන් බලන්න එහෙනම් ආර්ය ශ්‍රාවක ඔය විදිහට මේ දුක් වේදනාව ගැන හොඳට තේරුම් අරගෙන හේතු හොයනකොට එයාට හේතු හම්බ වෙනවා. දුක නිසා හටගන්න පටිගේ නැමැති අනුසය වැඩ කරන්නේ. ඒක ටික ටික සේවිලා යන දුක සතුටක් කරගන්න සුදුම ධර්මයක්. එතකොට දැන් දුක් වේදනාව කාටද බොහෝ දෙනේ කඩනවා වැළපෙනවා. හැබැයි ආර්ය ශ්‍රාවකයන් දුක ඉදිරියේ hina වී ඉන්නවා. බලන ධර්මයේ වෙනස. ඇයි එයාට දැන් දුක නිසා පටිගේ නැහැ. එයා හේතු කල්පනා කරන් හේතුඵල විදිහට මේක දකින්න මහන්සි ගන්නවා. එතකොට එයාට හිතේ සතුටක් උපදිනවා. ඒ සතුටත් එක්කම තමයි අර දැන් පටිගේ නැති වෙලා යන්නේ. එතකොට ඔන්න පටිගානුසයා තුළ වැඩ කරන්නේ. දැන් එයා දුක නැති කරගන්න මේ දුක නැති කරගන්න ධර්මය හොයනකොට හේතුඵල කල්පනා කරනකොට මොකද වෙන්නේ? එයාට රාගේ නැමැති අනුසය හටගන්නේ නැතුව යනවා. රාගානුසය හටගන්නේ නැතුව යනකොට එයා දැන් මේ විඳීමක් දන්නවා. විඳීම හටගන්න විදිය, නැති වෙන විදිය ඔක්කොම තේරුම් ගන්නවා. මෙයා දුකෙන් නිදහස් කියනවා. එහෙනම් සම්මා දිට්ඨිය ඇති කර ගැනීමෙන් තමයි ඒ දුකෙන් නිදහස් වීම යාට ලැබෙන්නේ. ශ්‍රද්ධා රූපවාහිනිය මේ වස්සාන සමයේ ඊටාම ශ්‍රද්ධාවෙන් යුතුව, ඊටාම දයාවෙන් යුතුව අප කෙරෙහි ඉදිරිපත් කරන වස්සාන ධර්ම සාකච්ඡා මාලාවේ තුන්වන වැඩසටහනයි අප මේ රැඳී සිටින්නේ. අද දිනේදී මේ වැඩසටහන සඳහා ලන්ඩන්හි පදිංචි ඉන්දුලතා කීමුනි මහත්මිය දායකත්වය දක්වනවා. අප අද දවසේදී පහදා ගන්නට උත්සාහ කරමින් සිටින්නේ සෝතාපන්න ශ්‍රාවකයාගේ ස්වභාවය කෙබඳුද කියලා. පිනත් ස්වාමීන් වහන්සේ අප කෙරෙහි දයාවෙන් යුතුව ඉතාමත්ම හොඳින් විවිධ මානයන් ඔස්සේ මේ කාරණාව අපිට පැහැදිලි කරලා දෙන්නට උත්සාහ කරමින් සිටිනවා. ස්වාමීන් වහන්සේ අපිට ගිය සතියේත් මතුවෙච්ච එක ගැටලුවක් තමයි සෝතාපන්න ශ්‍රාවකයා පිටින් බලලා අඳුරගන්න පුරුවන්ද කියලා. දැන් මට විතක හිතෙනවා ඔබ වහන්සේ මේ කරපු පැහැදිලි කිරීමුත් එක්ක තවදුරටත් ඒක තහවුරු වෙනවා. ඔව් පිටින් බලලා අඳුරගන්නත් පුළුවන් කියලා. ඔබ වහන්සේ හරි ලස්සනට ඒක කලින් වතාවේ දේශනා කළා. ඒ තමයි දුකේදිත් හිනහ වෙනවා කියලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ හිතන පතන විදියෙන් චර්යාවලින් එහෙම මේ සෝතාපන්න ශ්‍රාවකේ අපිට එළියදී වුණා නම් අඳුරගන්නත් පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඒකෙතින් මේ බොහෝ කාලයක් ඇසුරු කරලා බලන්න. එහෙමයි. කියන්නේ සමහර වෙලාවට අපිට එකපාරම බලලා තේරුම් ගන්න බැහැ. ලස්සන අඹ උපමා කරපු දේශනාවක් තියෙනවානේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. කැමතිද නැද? ඔව් අඹ අඹ ගෙඩි හතරක් තියෙනවා කියනවා. එක අඹ ගෙඩියක් ඉදිලා හැබැයි පිටින් අඹ වගේ පේන ඇතුලේ ඉදිලා. තව අඹ ගෙඩියක් තියෙනවා ඇතුලේ ඉදිලා පිට මේ ඇතුලේ අඹුයි පිටින් ඉදිලා වගේ පේන. තව අඹ ගෙඩියක් පේන ඇතුලෙත් ඉදිලා පිටත් ඉදිලා. තව අඹ ගෙඩියක් තියෙනවා ඇතුලෙත් තමයි පිටත් තමයි. ඒකට අඹ ගෙඩිය බැලුව බැල්මට කෙනෙක් එකපාර අඳුර ගන්න බෑ. ඉතින් ඒ වගේ බුදුරජාණන්ගේ ශ්‍රාවකත් ඉන්නවා එකපාරම යා බලපෑටි අඳුරන්න බෑනේ. ඒ රහතන් වහන්සේලා කොච්චර දුස් ඇව්වද රහතන් වහන්සේ අඳුරන්න බෑ. ඔය දැන් මේ ධම්මපදයේ අන්තිම බ්‍රාහ්මණ වර්ගයේ
රහතන් වහන්සේලාගෙන ගොඩාක් විස්තර තියෙනවා. ගොඩ දෙනිට රහතන් වහන්සේලා අඳුරන්න බෑ. ඒ තරම් චාම් ජීවිත. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ අඳුර ගන්න බැරුණා අර මනුස්සයා අර මහ පොල්ලක් කරගෙන ගියේ. ඉතින් ඒ වගේ කෙනෙක් අඳුන ගන්නවා කියන එක බාහිරින් බලලා ඉතින් ගොඩක් කල් ඇසුරු කළා. ඒ වගේම කෙනෙක්ට ඕනම් පුළුවන් වෙයි. එහෙම නැත්තම් නිකන් සාමාන්‍ය ධර්මයක් මොකක්වත් දන්නේ නැති කෙනෙක්ට කෙනෙක් අඳුර ගන්නවා කියන එක කරන්න පුළුවන් එකක් නෙවෙයි බාහිරින් බලලා. හැබැයි ඒක හොඳට කතා කරලා නිතර ඇසුරු කළා. කාලයක් යනකොට වන්න පුළුවන් වෙයි මෙයා කොහොම කෙනෙක්ද කියලා අඳුර ගන්න. ඒක තියෙනවා දේශනාව. ඔය මේ කවුද කොසල් රජු රහනෝ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා පිටින් බලලා කෙනෙක් අඳුර ගන්න ලීසි නෑ. හැබැයි එයා බොහෝ කාලයක් ඇසුරු කළා. බොහෝ කාලයක් කතා බහ කළා. අඳුර ගන්න පුළුවන් ඊත් ප්‍රඥාවන්ත කෙනෙක්ට කියලා. එහෙම නැත්තම් ඊත්ද? එහෙමයි. ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි කියවනේ සෝතාපන්න වීමේ අදිෂ්ඨානය ඇති කරගන්න සහ සෝතාපන්න වෙන්න උත්සාහ ගන්න ඕනි කියලා. එතකොට කෙනෙක්ට තමන් සෝතාපන්න වුණා කියලා දැනෙනවද ස්වාමීන් වහන්සේ? ඇත්තෙන්ම දැනෙනවා. ඒක හරියට උපමාවක් කිව්වොත් අපි ඇඳුමක් ගත්තොත් කිලිටි වෙච්ච ඇඳුමක් තියෙනවා. මේ ඇඳුම කිලිටි තියෙනකොට අපි දන්නවා දැන් ඇඳුම කිලිටි කියලා. හැබැයි ඇඳුම කෙනෙක් හොදනවා. හොදලා ඉවරනට පස්සේ දන්නවා දැන් මේක කිලිටි නෑ. ආන් ඒ වගේ කෙලෙත් කෙනෙක් තුල දැන් සෝතාපන්න වෙනකොට අංග තුනක් පහනේ දෝ. ඒ කියන්නේ සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයි. ඔය සංයෝජන තුන ප්‍රහාණය වෙනවා. එතකොට කෙනෙක් තුර ඔය සංයෝජන තුන තියෙනකොට එයා දන්නවා දැන් මලඟ මේක තියෙනවා. හැබැයි සම්මා දිට්ඨිය ඇති වෙනකොට ඒ තුන ප්‍රහාණය වෙලා ගියොත් එයා දන්නවා දැන් මන් තුල මේක නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ ලස්සන ප්‍රකාශයක් කරනවා. සෝතාපන ශ්‍රාවකයෙක්ට සිංහනාදයක් කරන්න පුළුවන් කියනවා. අර සිංහයා ගැන කියනකොට මට මතක් වුණේ සිංහනාදයක් පවත්වන්න පුළුවන් කියනවා. මම නම් ආයේ නිරේ උපදින්නේ නැහැ. මම නම් ආයේ ප්‍රේත ලෝකේ උපදින්නේ නැහැ. මම නම් තිරිසල් ලෝකේ උපදින්නේ නැහැ. අසුර අපායේ උපදින්නේ නැහැ. සතර අපායේ ආයේ මං උපදින්නේ නැහැ කියලා සිංහනාදයක් කරන්න පුළුවන් කියනවා. සිංහනාදයක් කියන්නේ සිංහනාදේ කියන්නේ නිර්භීත වචනයක්. ඒ සිංහනාදේ කියන්නේ. ඉතින් ඒ වගේ ප්‍රකාශය සෝතාපන්න විච්චිකනාර පුළුවන් කියනවා කියන්නේ. ඒක බලන්න කොච්චර වටිනවද කියලා. ඉතින් සතර අපායේ කල්ප ගානක් වෙටි වෙටි යන ගමන සතර අපායේ මන් නිදහස් වුණා කියන ප්‍රකාශය කරන්න පුළුවන් නම් ඒක සිංහනාදයක් නෙවෙයිද මේ කාලෙට? සිංහනාදයක් වගේ ඒක. ඉතින් ඒ වගේ අපිට ඒ සෝතාපන්න වෙච්ච කෙනෙක් තුළ ඒ සෝතාපන්න ලක්ෂණ Tamanට දැනගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. ස්වාමීන් වහන්ස සෝතාපන්න වීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොන වගේද? ප්‍රතිලාභ නම් ඉතින් කියලා කියන්න ගොඩාක් තියෙනවා. මොකද ස්වාමීන් වහන්ස දැන් වර්තමානයේදී අපි හැමදේදීම බලන්නේ මේ මොනවද මේකෙන් හම්බ වෙන බෙනිෆිට්ස් කියලා නිසා ස්වාමීන් වහන්ස. ඒ නිසා දැන් මේ සාකච්ඡා මාලාව ඔස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ ධර්මය කෙරෙහි අර මුලිනුත් සඳහන් කළා වගේ ඡන්දය කැමැත් ඇති වෙන්න. එතකොට මේ සෝතාපන්න වීමෙන් ඇති වෙන ස්වභාවය ඒ ප්‍රතිලාභ මොනවද කියලා හැඟීමක් ඇති වුණොත් ඒ සඳහා ඔබට අදිෂ්ඨානයක් නිතැතින්ම වගේ ඔබේ සිත තුළ ඇති වෙයි කියන විශ්වාසයක් තියෙනවා. එතකොට සෝතාපන්න වුණගේ නැට්ට තියෙන පළවෙනි ප්‍රතිලාභය තමයි එයාට සතුටින් ඉන්න පුළුවන්. දුකක් නැතුව සියලු ප්‍රශ්න ගැටලු ඉදිරි නිර්භීතයට මුහුණ දෙන්න පුළුවන්. ඕන ප්‍රශ්නයක් දරා ගන්න පුළුවන්. ඕන ගැටලුවක් දරා ගන්න පුළුවන්. ඉවසීම වටින් නැද්ද අපිට? ඉවසීම තියෙනවා. ඒ පොඩි පොඩි ඉස්සල කියන්නේ ඉවසීම දිනු වෙනවා. ඊට පස්සේ යා තුළ සතුට තියෙනවා නිතරම. ඇයි අකුසල් එනකොට ඒ අකුසලේ දුරු කිරීම තුළින් ඒ අකුසලෙන් එන පීඩාව යාට නැහැ. ඇයි අකුසල් දුරු කරගෙන ඉන්නේ? එතකොට ඒ පීඩාව නැතිකොට යාට සතුටක් උපදිනවා. ඔන්නේ සතුට විඳින්න පුළුවන් උපරිම මට්ටමේ. බුදුරජාණන් වහන්සේ දවසක් දේශනා කරනවා කම්කිසි කෙනෙක් එකිරෙක ඇවිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ කම් සැප විඳීම තමයි ලෝකේ අග්‍රම සැපය කියනවා. ඒ කියන්නේ ලස්සන රූප බලලා සතුට වෙන එක. හොඳ ශබ්ද ගඳ සුවඳ විඳලා ඒක තමයි ඉහළම සතුට කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා නෑ නෑ
මම ඕක ඉහෙලම සතුට කියලා කියන්නේ නැහැ කියලා. හැබැයි ඔය කාමයන්ගේ නික්මිච්ච සතුටක් තියෙනවා නම් ඒක තමයි ඉහෙලම සතුට කියන්නේ. දැන් බලන්න සාමාන්‍ය ලෝකයේ මිනිස්සු කාමයන්ගෙන් විඳින සතුට විඳ විඳ ඉන්නේ. ඒක මහා ලොකු සතුටක් ඇටියෙද. හැබැයි ඒ සතුට ඉක්මවාගිය වචනෙන් ගණනින් කියන බැරි සතුටක් කාමයන්ගෙන් නික්මීමෙන් ලබන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ උරේ නෙක්කම්ම සැපයට විඳින්න පුළුවන්. හැබැයි බුදුරජාණන් එතනින් නැවැත්වුවේ නෑ. බුදුරජාණන් දේශනා කරනවා කෙනෙක් හිතෙන්න පුළුවන් එහෙනම් නෙක්කම් මේ පංච කාමයන්ගෙන් නිදහස් වීම තමයි උතුම්ම සැපය කියලා. බුදුරජාණන් ඒකත් නෙවෙයි කියලා ඊට වඩා හිල සැපයක් තියෙනවා කියලා. ඒ තමයි කිව්වා දෙවෙනි ධ්‍යානෙ උපදව ගත්තොත් ලැබෙන සතුට විතක් විචාර නැති ප්‍රීති සුඛ ඇති දෙවෙනි ධ්‍යානෙ උපදව ගත්තොත් අර පළවෙනි ධ්‍යානයේ සැපයටත් මාගේ සතුටක් විඳින්න පුළුවන්. ඊට පස්සේ වදාලා කෙනෙක් හිතෙන්න පුළුවන් දෙවෙනි ධ්‍යානෙ තමයි ඊළම සැපේ එන. බුදුරජාණන් ඒකත් නෙවෙයි තුන්වෙනි ධ්‍යානෙ උපදවගත්තොත් ඊටත් වඩා සැපයක් විඳින්න පුළුවන්. ඊට පස්සේ කෙනෙක් හිතෙන්න පුළුවන් තුන්වෙනි ධ්‍යානෙ තමයි ඊළම සැපේ. ඊටත් වඩා සැපයි කියව හතරවෙනි ධ්‍යානෙ. ඊටත් වඩා හතරවෙනි ධ්‍යානෙත් ඉක්මවාගේ අරූප ධ්‍යාන. නිරෝධ සමාපත්තිය දක්වා බුදුරයන් ආශ්‍රය අරගෙන යන. බලන්න එතකොට ඊළම සැපයක් විඳින්න පුළුවන්කම තියෙනවා ධර්මයේ තේරුම් ගැනීම තුළින්. එතකොට සම්මාදිට්ඨිය ඇතිවීම තුළින් එයාට නික්කම්ම සැපේ විඳින්න පුළුවන්. කාමයන්ගෙන් ලැබෙන සැපේ ඉක්මවාගේ උත්තරීතර සැපයක් විඳින්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ එයාට විශාල සහනයක් ලැබෙනවා සතර අපායේ නිදහසේ. හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කෙනෙක් කාමයන්ගෙන් නිදහස් වීම. හරියට හිරේ විලංගේ වෙච්ච කෙනෙක් හිරෙන් නිදහස් වුණා වගේ කියලා උපමා කළා. ඊට පස්සේ ලෙඩවිච්ච කෙනෙක් ලෙඩේ හොඳ වුණා වගේ අමාරු ඉඩක් ඇදලා ඒක හොඳ වුණා වගේ කියලා. ඒ වගේ උපමා වලින් පවා මේ සැපේ බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් ඊට පස්සේ සැපේ ගැන ගොඩාක් විස්තර එක එක විදිහට බුදුරජාණන් වහන්සේ මේ සම්මා දිට්ඨිය ඇති කරගෙන ඉම තුලින් කාමයන්ගේ නිදහස් වීමෙන් ලැබෙන සැපේ ගැන විස්තර කරලා තියෙනවා. දැන් බලන්න කෙනෙක්ට සතර අපායෙන් නිදහස් වුණා කිව්වොත් ලොකු සතුටක් නෙවෙයිද? මම ආයේ කවදාවත් සතර අපායේ උපදින්නේ නැහැ. සතර අපායේ උපදින කර්ම ඔක්කොම ශේය කළා කියලා හිතනොත් ඉහළ සතුටක් විඳින්න පුළුවන්. ඒ සතුට ලබන්න පුළුවන්. ඊට පස්සේ මට බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයක් තියෙනවා. ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයක් තියෙනවා. සංඝ රත්නයේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයක් තියෙනවා කියලා ඊගෙන සතුටක් උපදව ගන්න පුළුවන්. දැන් මේ සතුට ලබා ගන්න අපි මහන්සි ගන්නේ සතුට ලබා ගන්න. සල්ලි හොයන්නේ, ගෙවල් දොරවල් හදන්නේ, ඉඩකඩම් ලබන්නේ ඔක්කොම ගන්න සතුටක් ලබන්නේ. හැබැයි ධර්මයේ ඇසිරීම තුළින් ලබන සතුට අර ඔක්කොම ඉහිලගේ ඉක්මවාගේ එක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආරේකාන්ත සීලේ පිහිටියොත් දැන් සිල්පද කැඩුනොත් මොහොතේ පටන් කෙනෙක්ගේ හිතේ පසුතැවිල්ලක් නැද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා සීල විපත්‍යත් එක්කම ඊට පස්සේ පිටපසෙන් එන එක තමයි කියව පසුතැවිලි. එහෙනම් ඒ පසුතැවීම කියන එක යාතුල නැහැ. සිල්පද කැඩිලා ඇති වෙන පසුතැවීමක් යාතුල හටගන්නේ. ඇයි සත්තු මරලා සත්තු මරන්නේ? හොරකම් කරන්නේ? වැරදි කාමසේ දෙන්නේ? බොරු කියන්නේ? මත්පැන් බොන්නේ? ආන් ඒ සිල්පද රැකීමෙන් නිරාමිස් සතුටක් වෙදින. දැන් මේවා මං කියන කියන මං නිතර කියන්නේ අත් විඳලම බැලිය යුතු එකක්ම. එතකොට ඒ නිරාමිස සීල් රැකීම තුළින් නිරාමිස ප්‍රීතියක් ඉඳින්න පුළුවන්. සතුටක් ඉඳින්න පුළුවන්. ඒ ප්‍රතිලාභი තියෙනවා අපිට. ඊට පස්සේ සතර අපායේ නිදහස් වෙච්ච එක. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සෙල්වෙන ප්‍රසාදය ඇති කර ගැනීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට සතර අපායේ නිදහස් වෙච්ච කෙනා අනිවාර්යයෙන්ම ආත්ම හතක් ඇතුළත පිරිනුවම් පාමනවමයි කිව්වා. ඉතින් කොච්චර ලාභයක්ද ඒක? කල්ප ගානක් ඉවාගෙන අපි සංසාර ගමන ආත්ම හතකට සීමා කළා කියන්නේ. ආ ඒක වෙනස් වෙන්නේ නැති එකක්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ ලෝකාවබෝධ සූත්‍රය වදාළ බුදුරජාණන් වහන්සේ යමක් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාද යම් දවසක පිරිනුවන් පෑවද ඒ අතරතුර යමක් කිව්වනම් දේශනා කරානම් පැනවුවනම් පිහිටවුවනම් ඒ විදිහමයි සිද්ධ වෙන්නේ කිව්වා.
වෙන ආකාරයකින් සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. එහෙනම් සෝතාපන්න වෙච්ච සතර ආපාය නිදහස් වෙච්ච කෙනා ආත්ම හතක් ඇතුළත පිරිනුවම් පානවා කියන එක ඒකාන්තයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඉතින් විශාල ලාභයක් යාරි. ඊට පස්සේ ඒ සමහර කෙනෙක් ඉන්න පුළුවන් කිව්වා තුන් දෙනෙක් ඉන්න සෝතාපන්න ශ්‍රාවක. එක්කෙනෙක් සත්තක්කත්ව පරම. ඒ තමයි ආත්ම හතක් ඇතුළත අනිවාර්යෙන් පිරිනුවම් පාන. ඊට පස්සේ කෝලංකෝල ආත්ම දෙකක් තුනක් ඇතුළත පිරිනුවම් පාන. ඊට පස්සේ ඒක බීජ මේ ජීවිතේ හෝ ඊළඟ ජීවිතේ පිරිනුවම් පාන. දැන් බලන්න අය යන්නේ සතර පායට. මහපස්සට ඉන්නේ සෝතාපන්න වෙච්ච කෙනා. ඉතින් ඒක විශාලම ලාභයක්. එතකොට ඒ සතර පායේ නිදහස ආත්ම හතක් ඇතුළත පිරිනුවම් පානවා. එතකොට ඉතිරි මාර්ගඵල කරා යන්න යාට සම්පූර්ණ අත්විවරම එතනින් තමයි වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ, අවසාන වශයෙන් මා කෙටියෙන් විමසන්නට කැමතියි. දැන් සෝතාපන්න ශ්‍රාවකයාගේ ස්වභාවය කුමක්ද කියලා අද දවසේදී අපි මේ සාකච්ඡා කරන්න හිටියෙ. යම් කෙනෙක්ට තවදුරටත් මේ ගැන හදාරන්නට අවශ්‍ය නම් මොන වගේ සූත්‍ර දේශනා අපි හිතකොට ගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඔව්, විශේෂයෙන්ම අපි ගත්තොත් මම අර මුලින් කිව්වා වගේ සම්මා දිට්ඨි සූත්‍රේ සම්පූර්ණ විස්තරයක් තියෙනවා. ඊට පස්සේ තව ලස්සන සූත්‍රයක් තියෙනවා, කෝසම්බිය කියලා සූත්‍රයක්. මධ්‍යම නිකායේ තුන පොත්හාසේ මට මතක විදිහට කෝසම්බිය කියලා. ඉතින් ඒ කෝසම්බිය සූත්‍රයේ කරුණු හතක් විස්තර කරන සෝතාපන්න වෙච්ච කෙනෙක් තුළ පිහිටන ලක්ෂණ හරි ලස්සන එකක් තියෙනවා. ඒක ලස්සන උපමාවකින් දේශනා කළේ. ඉන්නවා කියනවා හරකෙක්, අලුත දාහ පැටියෙකුත් ඉන්නවා කියනවා. මේ පැටියා මොකද කරන්නේ? සෝතාපන්න කිච්ච කෙනෙක් තියෙන ලක්ෂණයක් මේක. මේ වැස්සි මොකද කරන්නේ? අර පැටියා ගැට ගහලා නැහැ. පුංචි කාලේ ගැට ගහන්නේ නැහනේ. එතකොට මේ වැස්සි ගැට ගහලා ඉන්නේ, පැටියා ගැට ගහලා නැහැ. පැටි හැමතැනම ඇවිද ඇවිද යනවා. ටිකක් වෙලා ගියාට පස්සේ අර මහවැසි පිමිනවා කටින්. ඒ හඬ ඇහිච්ච හැටි පැටිය කොහේ හිටියත් මහවැසි ළඟට එනවා. ඒ විදිහට තමයි පැටිය බලාගන්නේ. ඉතින් බුදුරජාණන් දේශනා කරන ඒ වගේම තමයි කියනවා අපිට. එතකොට අර මහවැසි දැන් තනකොළ කනගමන් තමයි අර පැටියත් බලාගන්නේ. දැන් මහවැසි වැරදිලාවත් තනකොළ කන් නැතුව පැටිය විතරක් දිහා බලාගෙන හිටියොත් මොකද වෙන්නේ කියලා ඇහුවා. මහවැසි ටිකක් කලා යනකොට කලන්ත දාලා වැටෙනවා. ඇයිවට කන්න නැහැ. ඊට පස්සේ මහවැසි තනකොළ කනව පැටිය බලාගන්නේ. එතකොට මොකද වෙන්නේ? පැටිය කොහේ හරි ගිහිල්ලා අමාරු වැටෙනවා. ඉතින් ආන් ඒ වගේ මහවැසි හරි වැස්සියෙක් නම් ඌ තනකොළ කන්නත් ඕනේ, පැටිය බලාගන්නත් ඕනේ. ආන් ඒ වගේ තමයි කිව්වා සෝතාපන්න වෙච්ච ශ්‍රාවකේ තමන්ගේ වත්පිළිවෙත් ඔක්කොම කරනවා, ගෙදර දොරේ කටයුතු කරනවා, වැඩපිළිවෙල කරනවා. ඒ හැම වැඩක්ම කරන අතරේ ඒ මුල් කරගෙන තමන්ගේ සීලයට හානියක් දෙන්නේ, තමන්ගේ සමාධියට හානියක් වෙන්න දෙන්නේ, තමන්ගේ ප්‍රඥාවට හානියක් වෙන්න දෙන්නේ ඒ වැඩපොළ කරනවා. ඒතර ගෙදර දොරේ වැඩපොළවල වැඩ කරනවා. හැබැයි ඒ මුල් කරගෙන තමන්ගේ සීල්පද කඩාගන්නේ නැහැ. ඒ මුල් කරගෙන තමන්ගේ සමාධියට හානියක් කරගන්නේ, තමන්ගේ ප්‍රඥාවට හානියක් කරගන්නේ. එහෙනම් දෙකම කරන කෙනා සෝතාපන්න ශ්‍රාවක. පැටියත් බලාගෙන තනකොළ කන කෙනෙක්. එහෙමයි. පැටියත් බලාගෙන තනකොළ කන්නට, ඒක හරි කදිම උපමාවක් පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළාසේම. ඒ උපමාව සිත්හි දරාගෙන අපි මේ ධර්ම සාකච්ඡාව හමාර කරන්න සූදානම් වෙනවා.